සාදුසා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නේ. අද අදිිවපපුුම් පොහය දවස. ඊළඟට එන වප්පුුම් පොහය දවසී තමයි ව සමාදන් වූසාමීන් වහන්සේලා පෙරවස් වස් පවාරණය කරන්නේ ඊළඟට එන පෝයයට. තොට කටින පින්කං ආරම්භ වෙනවා. පින්වත්න මේ අධිවත්පුම් පෝය දවසත් ඊළඟට එන වප්පුුම් පෝය දවසත් අතර විශාල මේ තුංලෝකටම සිහිකර යුතු අනුස් මරණීය දවසක් එෙනවා ඒ තමයි මෙයින් පෝය දෙකක් ගිය තැන අවාටවක අමාවක පසුුවී පුරාටවකක්කෙනවා හඳ වැඩි වැඩි හඳේ භාගයක් පිරෙනවා ඊළඟට ඉන්නේ වප්පුම් පෝය දවස වප්පුම් පෝයට කලින් එන පුරාටවක දවසක තමයි. අපගේ පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම්පා වදාල දවස. එකට කියනවා මෙිහිදු පුරාටවක. ඒ නිසා අද මේ පුම් පෝය දවසේ, මට හිතුුණා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගැන යමක් මේ පින්වතුන්ට කියලදින්ට ඕනෑ කියලා. එක දැනගෙනන්න එක හොඳයි. මක් නිසා දෙයත් එළඹෙන වප්පු රන්ටවක එකයන්නේ මේ දිදස් විස්සේ අවුරුද්දී ඔක්තෝම්බරු විසිතුන් වෙනදා. මිනිස්සුන්ගේ මතකෙන් ගිලී තිබුණ කල්්‍යයානමිත්‍ර සම්පත්තිය ලෝකට පෙනුණා මිහිදු මහරහතන් වහන්සේගේ මිහිදුු සෑය ගරා වැටීලා තිබේමෙන් දැන් මිහින් තලි මිහිඳු සෑය හොඳට සුද්ධ පවිත්‍ර කරලා මිහිදුු සෑයක් තියෙනවා කියන තැනට තියෙනවා කියනෙ දැංරාවයක් පැතිෙනවා මිහින්දුු මහරහතන් වහන්සේට කෘතිගුණ සලකන් රෝණන් කියලා. මිනිසුන්ගේ හදවත් තුළින් මිහිදුු මහරාතන් වහන්සේගේ ශ්‍රී නාමය. පරම්පරා ගණනාවකට අමතක නොවීම පිණිස. මිහින්තලී ගරාවටී තිබෙන මිහිදුු මහන්සෑය. නැවත ප්‍රතිසංස් කරණය කරලා කිරිසිුදු පාටින් අහස් අෑතට පෙනෙන සෑයක් බවට පෙනෙන්ට මුල්ගල් තැබීමේ කටයුතු සිද්ධ කරනවා වප්පුරාටෝක දවසට මේ විසිතුන්ගනිදා. ඒටත් සූදානංවීම පිණිස මේ ධර්ම දේශනාව මහිඳු මහරහතන් වහන්සේගේ පාකමල් ලබියෙස. පුදන මලක් වගේ මෙ දේශනාව සිද්ධ කරන්නේ. පිංවතුනි හරි පුදුමයි හරි පුදුමයි මිහිදුු මහරතන් වහන්සේගේ ආගමනය. පංවතුනි අසංකීයේ හතරකට කලින් අප මහා බෝධි සත්වයෝ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සමයේ සුමේදනං තාපසික්කු සිටියා. රඹගන් නුවර ආකාශන් වඩින තාපසින් වහන්සේ. මිනිසුන් ලහිලහි සූදානන් දෙන මාවත තැනීමේ පින්කම දුටුවා. මිනිසුනේ කුමක්දමේ සූදානම තතාගත අරහත් දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධනට වඩින මාවත. ීතියක් උපන්නා විවරණ ගන්න ජීවිතයන මටත් ඕ නෑ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපාකමල මඩ නොතැවරෙන්න මාවතය ගමන් කිරීම පිණිස මටත් මාවතා දන්න ඕන. ඊල පස්සේ මිනිසු හිතුවම් අමාරුම වැඩී තමයි මේ මඩව ගුරක්තියවා මේ තාපසින් වහන්සිේ ඉර්ධීෙන් හරි මේක මොහොතින් හදයි. මේ ඒනිසා අපි මේ තාපසින්හන්සිට දිමු අර මඩ වගුර ඒ දීපංගර සම්මා සම්බුදුරජාණන් වහන්සගේ පා ශරිපා මඩී නොතැවරී එතරවෙන්ට එම්බාන් තාපසින් වහන්ස ඔබ වහන්සේට ඇහැක්ද මේ මාවත පිලිසකර කරන්න හදන්න පුළුවන්ද වත්න ඒ භාග්‍යතුන් වහන්සගේ සිරිපා මඩේ නොතැවරී ගමන් කිරීම පිණිස මම මාවත හදනවා ඔන්න වචනයක් දුන්නා. කල්පන කළ මට මේ මාවත මැනිික් විදිහට මවන්න පුළුවන් මැනික් මාවතක් රම් මාවතක් රිදී මාවතක් දියවන්ති මාවතක් ඒත් මගේ දෑතින්ම ම මේ හදනවා. පස්කූඩ ගෙනත් දම දමා පාරහදනවා. අමාරුවෙන් අපහසුවෙන් පින රැස් කරනවා. ඊට පස්සේ පාරහද ලිවර කරගන්න බැරි වුණා. දීපංග්‍ර බුදුරජාන් වන් ජයත වඩිනවා. තව සුළූ ප්‍රමාණක පස් දාලා අවසන්නේ. ම පොරොන්දුනා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සගේ ශ්‍රීපා මඩි නොතැවරී ගමන් කරන්න ඊ සතති වච්චනයට දිවිපුදා මහා භෝජිසන්තවයන් වහන්සේ මඩි වැතුරුණා ස්වාමීණී භාග්්‍යතුන් වහන්ස මඩ නොතැවරුුණ ශ්‍රීපායතුව මාගේ පිටමතින් වඩින සික්වා. එදාන්ත මයි විවරණ ලැබුණ දවස. අසංකයේ හතරක් පුරාවට පාරමී ධරමයන් උපපාරමී පරමත්ත පාරමී විදිහට පිරවා. පස්මහ බැලුම් බලා කපිල වස්තු වේ සුද්දහෝදන මහරජතුමාන්ට දාව මහමායාදීවියකුසිංහ විශංකුම් පෝය දවසක ලුම්බිණී සල්වන උපන්නා. ඒ මහබෝජිෂත්වයන් වහන්සේ ඉදාම සත්වියවර ගමන් කළා අග්ගෝ හමස්මිලෝ කස්ස ජෙට්හෝ හමස්මිලූ කස්ස සෙට්ටෝ හමස්මිලෝකස්ස අයමන්ති මාජාතිනත්තිධාන පුනබ්බහෝ මේ මම ලෝකීට අග්‍ර වෙනවා. ශේෂ්ට වෙනවා දේෂ්ට වෙනවා. මේ අන්තිම උපතයි. ආය උපතක් නෑ. එ වචනය බොරුවද ද සත්‍යයක් ද. ඇ? සත්‍යයක් සත්‍යයක්ම උපන් සැනින් සත්‍යයක්ම ලෝකීට ප්‍රකාශ කළා. නම් තබන දවස උදාවනම්. සියලුම බමුණෝ දෙතිස්මහන් පුරුස ලක්සන දෙකලා ගිලි දෙකක් උත්සලකිව්වා. ඒ කාන්තම් මින් කුමාරයන් ගිහි ගෙදර හිටියුත් සාක්ෘති රජවෙනවා පැවිදුුණුත් සම්මාන සම්බුදුරජාණන් වහන්සන මක් බවට පත්වෙනවාකෙල්. ඒ අතර හිටපු අං්්‍යා කොන්්ඩ්ඥයන් කොන්්ඩං්්‍ය බ්‍රහ්මණයා ඒ මහා පුරුසුව ලක්ෂනාතරින් ඇහි බැම අතර තියෙන සුද්දුම්ම සුදු ූර්ණ රෝම දහතු කැරකී කැරකී තිබෙන හෙටි දුටුවා. ඒ ඌර්ණ රෝම දහතුව දැකලාමයි කොන්්ඩන්්ඥන් එකැගිල්ලක් උස්සල කිවේ. ඒ කාන්තේම මේ කුමාරයා සම්මා සම්බුදු වෙනවා මයි කියා. ඇයිම මේ ඌර්ණ රෝම දහතුවක් ගත්තේ. ඌර්ණ රෝම දහත්තුව, දේදනු යුගලක්සේ තිබෙ නැහිබැම අතර, සුදුවන් ඌරණ රෝම දහත්තුව බුදුරජාණන් වහන්සේට ලැබෙන්නේ කුමක විපාකයක් විදිහෙටද. අසංකයේ හතරක් සංසාරයේ පෙර මනුස්ස වූයේ මනුස්්‍යන් අතරීපදිල එෙද්දේ. සත්‍යය වචන කතා කළ බොරු කිවෙන අනිත් අයි රැවැට්ටුවේ නෑ සත්‍යයෙන් සත්‍යය ගලපල කතා කලා. බොරු පොරොන්දු දුන්නේ සත්්‍යයම කිවා. මහා බෝධි සත්වයෝ අසංකයේ හතරක් පෙරුම්පුරණ සංසාරයේ සත්‍යයම කතා කලා කෙළියමක් ඇද්ද. බොරුවක් කිවෙනෑ කෙළියමක් ඇදද. එයට මහා බෝධිසත්වයන්ට ඒක සරීරෙන් සම්බුදුවනල් ජීවිතයේ ශරීරයෙන් ප්‍රකට කරපු ලක්ෂණය තමයි ඇහි බැමාතර තිබෙන සුදුවන් ඌර්ණ රෝම දහතුව. ඌර්ණ රෝම දහතුව. ඌර්ණ රෝම දහතුවෙන් තමයි සත්‍යය සංසාරය සත්‍ය බුරුදු කළා කියන ලක්ෂනය පිහිටියේ. එම දැකල තමයි කොන්්ඩන්යන්කිවේ සම්හා සම්බුදු වෙනවා මයි. ඊට පස්සේ ලෝතුරා සම්බුදු බවට පත් වනා දසමරුම් පරදා නේරංජරා නදයේ වජිරාසන මත ජයිසරය මහභෝෂවනි අවබෝධ කලා කුමක් අවබෝධ කළේ සත්‍ය අවබෝධ කළා. එහෙනම් අසංකීය හතරක් සංසාරී පිරුම්පුරලා අවබෝධ කළේ කුමක්ද සත්‍යය කුමක් දේ සත්‍යය දුකනං වු වාරී සත්‍යය දුක්ක සමුදේ නං වාරී සත්‍යය දුක්ක නිරෝධය නං ව වාරි සත්වය, දුක්ක නිරෝධ ගාමිනී පටිපදා නං ව වාරි සත්වය. අසංකයේ හදරක් පෙරුම්පුරලා දසමරුම් පරදා අවබෝධ කරපු සත්‍යය. නිවන්දකින්ට පෙරුම් පුරපුරා ආකු ලෝක සත්වයාට ඉස්ස ඉස්සල්ලාම දේශනං කලා. ඒ ධම්ම චක්ක පවත්වන සූත්‍ර දේශනාව ඒ දේශනා කරපු සූත්‍ර දේශනාවේ තියෙන්නේ කුක්ද කුමක් ද තියන්නේ සත්‍යය කුමක් දේශත්‍යය චතුරාරය සත්‍යය දුකනං වාරය සත්‍යය සමුදේ නං වාරය සත්‍යය නිරෝධී නං වාරය සත්‍යය මාර්ගය නං වාරය සත්‍යය පන්සාාලිස් වසක් පුරාවට ඒ සත්‍යය ශ්‍රී සද්ධරමයේ දේශනක් කළ ඒ සත්‍යය කොත්තරං ආනුභාව සම්පන්නයිද කියනවනං විටෙක භහංගයතුනසි දහම් දෙසද්දී මිහි මඩල සෙලවී ගියා. බ්‍රහ්මජාල සූත්‍රී දේශනා කරද්දි හැට දෙවතාවක් මහපොලෝ කම්පාවනා. කාලකාරාම සූත්‍රී දේශනා කරද්දිී පස්වතාවක් මහපොළෝ කම්පාවුුණ. ඒවගේම සනිධහන සූත්‍රී දේශනා කරද්දී, මහපොළෝ කම්පාවුණ. දම්ම චක්ක දේශනාව කරද්දිී මහපොලෝ කම්පාවනා. මෙහි මඬල සොළවා සොළවා සත්‍යම දේශනා කළ. උන්වහන්සේගේ සත්‍යයට සංසාරයේ පුරුදු කරපු සතතියට ඒ චතුරාරි සත්‍යධරම මේ පරම්පරාවෙන් සත්‍යම පෙතිරුණා. පිරිනිවම්පා වදාලා. පිරිනිවම්පෑ වදාළ භාග්්‍යිතුන් වහන්සේගේ සරීරයේ කොටස් දිවියම් බඹුන් වදින්න. ආවනුභව සම්පන්න දහතුන්ාන්ශීලා බෞට පත් වුණා. ඇයියේ. සත්‍ය අවබෝධ කරපුනිි සා. ඊළඟට ඔන්න බාන්ග්‍යතුන්න්සේ පිරිණවම්පාල අවුරුදු දෙසීය දහටක්ගිය තැන ධර්මාසෝක නරීන්ද්‍රයා ශ්‍රී සද්ධරමයට පැහැදුනාම් ගාථාවක් අහලා ගාතා කාණ්ඩයක් අහලා අප්‍රමාද වර්ගේම. එහිතයන්නේ සත්‍යය අප් මාදෝ අම්මත පදන් පමාදෝ මච්චනෝ පදන් අප්‍රමාදය තමයි අමුරුත පදය ප්‍රමාදවූබීම තමයි මරණය කියල කියන්නේ දැන්ගන්න බොහෝ දෙනා අතිශ්‍යයම් බොහෝ දෙනා මැරිල එන්නේ. මලකඳන් එහෙමේ යන්නේ ප්‍රමාදී ජනයා ප්‍රමාදවූ ජනයාගේ බන්දෝ ඥාති කෙනෙක්ෙන්ව නම් මේ ලූකයේ පාපයට මිනිස්යියොමු කරවන ඔහු විසින් අදකාලෙ රංග මඩලේ කෙලිසිෙල් අන්දක් වොනවා. මිනිස්සු පාපේටම යනවා සත්‍ය අවබෝධ කරන්නම පැවිදි වුණ. මෙිහිදු කුමාරයා පැවිදිවෙච්චි දවසේම උපසම්පදා කරන්න සීමාමාලක වැඩම්මවක් උපසම්පදා කරන මොහොතීම සීමා මාලකයේදීම අරහත්වීට පත් වුණ සිව් පිිසිම්ඹියාපත් මරහත්තන් වහන්සනවා. සතති අවබෝධ කළ වසර තුනක් ඇතුළත බුදුරජාණන් වහන්සගේ සම්පූර්ණ බුද්ධ වචනය කටපාඩන් කලා. සත්‍ය අවබෝධ කරන සත්‍යය වචනයම දරා ගත්තා. සත්‍ය අවබෝධ කරපු කෙනෙක් අසත්්‍යයක් මතකතියා ගනේද. අසත්්‍යයක් පාඩන් කරයිද, අසත්‍යයක්ක රැගෙන අයිද, අනිත් අයට අසත්්‍යයක් දෙයිද නෑ. මේ තමයි අපිට ශ්‍රීශද්ධරමය රැගෙන අනුබුදු මිහිදුු මහරණතන් වහන්සේගේ. ආස්්චර්ය පිරිනිවම් පෑමෙන් අවුරුදු දෙශිය තිස්්සායන්ගිය තැන. ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමනීර බණ්ඩු කුපාසක කියන. උතුම් තතාගත ශ්‍රාවක පිරිෂ සමඟ ආකාශයෙන්මිහින්තලීට වැඩම කළා. පංහතුනී හද මඩලේ සත්‍යය ශ්‍රී සද්ධරමී දරාගෙන හිටියා. ශ්‍රීහස්තයේ දව්වස්තුවක් තිබ්බා. අහල නැද්ද අතිනුත්තියම කරැගෙනවා. මැනිකක්. ඒ මැනිකස්සේ ධාතුන් වහන්සෙන මක් තියෙනවා. ඒම ධාතුන් වහන්සේ තමයින්. මොකදද ඌරණ රෝම දහතුව. මිහිදුු මාරාතන් වහන්සේ ලංකාවට වඩිනකොට උර්ණ රෝම දහතුන් වහන්සේ වඩම්මගෙන පැමිණ. කිසිවකුට ගත නොහැකිසේ. මිහින්තලි පරුවත මුදුනේ නිධන් කළ බව රාජ රජ්ඥාකර වංසක තවි තියෙනවා. මේ බලන්න මිහින්ඳු මහරහතන් වහන්සේ අපිට රැගිනාවේ කුමක් ද සතතිය. සත්‍යය රැගෙනෙනකොට. හදවතෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරපු සත්‍යය රැගෙනවා. බුදුකෙනෙක් ලෝකට දේශනා කරන්නේ සත්‍යය මයි ඒට තියෙන සාක්ෂය විදියට බුදුරජාණන් වහන්සගේ මහාපුරුසව ලක්ෂණයක් විදිර තියන. ඌර්ණ රෝම දහත්වත් රැගෙන වැඩිය. එතකට සා ඌර්ණ රෝම දහතුව. සසරි පුරාවට සත්‍යය කීවා. බොරුවක් කලේ නෑ අන්නයි රෙවටවීනෑ කියන සාක්‍යත්ත රැගෙන සත්‍යය ධරමය හදවත රඳවා ගැන මිහිදුු මරහතන් වහන්සේ මිහින් තලා වී ශ්‍රීපාතැබවා. මිහිදුු මහරහතන් වහන්සේ ලංකාවී වැඩෙහිටපු කාලයව පුරාවට දේශනා කළී අසත්‍යයද සතතියද. සතතියමයි මිනිස්වේ සත්‍යයට ගොඩාක් ආසකලා ඒ නිසා දවස් හතක් ඇතුළත අටදහස් පන්සීයක් මඟඵලලාබින් බිහි වුණා ජෝතිවනේ නන්දනවනේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සත්්ධරමය අවබෝධ කරපු සතති අවබෝධ කරපු අය පහළ වුණ සතියක් ඇතුළත අටදහස් පන්සීයක් ගමින් ගමට ශ්‍රීසත් ධරමීම පැතිල්ලගේයා රොන්තිෙන්න මලක් මල් සොයාගෙන මීමස්සං බබරු ඇත සිටි නමුත් පැමිණෙන වගේ ලක්දිවනානාදසින් සත්‍යය සොයාගෙන පැමිණිය මිහිදු මහරහතන් වහන්සේ ඒ උතුන් චතුරාරි සත්‍යය ධරුමේම දේශනාගොට වදාලා පින්වතුේ මේ විස්්තරය කියන්ට හේතුව තමයි. අපි මෙච්චර මහන්සේන්නේ නිවන් අවබෝධ කරන්න ඕන කිය කියන්නේ. ඒ වචනය තියන අර්ථය තමයි සත්‍යය අවබෝධ කරන්න ඕන කියන එක. එකක් පිණිසද අපි දැන් මහන්සේන්නේ සත්‍යය අවබෝධ කිරීම පිණිස. සත්‍යය අවබෝධ කරන්න නං තුනේ මෝලික සුදුසුකං ඕෝන මෝලික සුදුසුකම තමයි සත්‍ය අවබෝධ කරන්න අතිශ්‍යයීම් බලපාන සත්‍යය රැකීම සත්‍ය අවබෝධ වෙන්නේ කාටද සත්‍යය රකිනගෙනාට ඇත්ත රකිනගෙනාට ඇත්තට කැමැති කෙනාට සත්‍යයට කැමති කෙනාට සත්‍යයට ආශකරන කෙනාට සත්‍යයට ප්‍රසංසාකරන කෙනාට සත්‍ය අනුමත කරන කෙනාට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. බලන්න පින්වත්න ඒ මහා මෝධිසත්වයන් වහන්සේ සංසාරය ගමන් කරද්දී. එදා සුතසෝම හා රජතුමා වෙලා යිඉදද්දී. වනේ යද්දී වනේදී අහුනම් පූරිසාදයට පෝරිසාතයා සුතසෝම රජුරු මරාගෙන කන්ටයි කල්පනාව. බිලිපූජාවට දෙන්ටයි කල්පනාව. කිව පෝරිසාදය මම එනකොට වචනයක් දුන්නා එක්තර අබ්‍රාක්්මණයකුට ඒ තමයි සතාරහ කියන ගාතා අහලා ඒ ගාථාවලට මම ඔබට තුටු පන්ුරු දෙන්නම් කියලා මං දුන්න ව්චනය සත්‍යය පොරුන්දුව මං ඉෂ්ට කරන්න ඕන එහෙම කිවට පස්සනා පෝරිසාදය කිව්වා මරුකටට ඇවිල්ලා නැවත පැනගොස් එන්නේ කවරවුද ඒ විශ්වාස කරන්නේ කවුද ඒ විශ්වාස නොකරනයි ලෝකින්න්ට පුළුවන්. මරුකටට පැමිණ නැවත ගොසායි මරුකටට නොයින අයින්ද පුළුවන්. ඒත් පෝරිසාදය මම සත්‍යය රකින කෙනේ. මම සත්‍යය රකින කෙනේ. එහනම් ඒ මහ බෝයිසත්වගේ තේජෙස්සට පෝරිසාදයට අවනත වෙන්ඩ වුණා එම් ගිහිල්ලවරෙන් කිව්වා. පෝරිසාදය ඒ මහොදම හිතුවා මහු ගිහිල්ල එන්නන්නේ නෑ. රජවරු සයකගේ ලේවලින් තමයි මට බිලිපූජාති යන්න තියන්නේ රාජ කුමාරවරු අනු නවදිනෙක් දෙැ ගහිල්ලලහින්නවා බිලිපූජාවට මමත් රජකෙනෙක් ඒ නිසා මගේ ඇඟ මගේ පත්ත කපල ලේවලින් මම සීය සම්පූර්ණ කරනවා කියලා හිතෙන් ඇයි තමමනුත් දෙවියන්ට බාරයක් වෙලා ඒ විච්ච බාරය තමන් උප්පු කරන්න හිතුවා. එතකොට බලන්න මේ තමන්ගේ පත්ත කපලා ඒ ලේවලින් හරි යර නොගරුක්ෂි දේවතාවට විච්ච භාරි උප්පු කරන්න හිතක් තිබ්බ කෙනෙක්න පූර්ෂාදයක්. එකන ඔහුත් සතතිය රකිනවාද නැද්ද. සතති රකිනවා. ඔහු සතතිය රකිනවා. බලන පින්වත්න ඒ පෝරිසාදය තමයි පස්සේ අපි බුද්ධ සාාතනය අංගුලිමාල සංසාරී මිනීමැරුවට එක්මක දෙයක් රැකලා මොකදද සතතිය රැහක්කා ඒ නිසා සත්‍ය අවබෝධ වනා දහස් ගනන් මරපු මිනිී මනුස්ව ගාත නොවල කර්මය ඊළඟට සොරෙක් වන්න කර්මය න්න අයිට බය ඇති ගැනින් දුන්න කරම යට ගියා සත්්‍යයේ ආනුභාව පින ඉස්සරහටාව පෙනේද සත්‍යය රැකීමේ බලය එනම් සත්‍යයි බලයඇයි ගන්නකොට මේ ලෝකයේ ආනුභාව සම්පන්න දියකුමක් ද සත්තියමයි. ඊඩ පස්ස සුතසෝම රජරෝ සතාරහ ගාත ඇහුවා. ආල ඔහුට තුටු පන්රු දීල සුතසෝම රජ්ජුරුවොත් ආම්පව මරුකටට ගියා. බලන්ඩ පින්වත්න සත්‍යය රකින්ට මරුවා ළඟට ගියා මහබෝධි සත්තුයෝ. ඒ මහ බෝධි සත්වයෝ. ඒ සත්‍යය රැකීව පිණිස මරුවා ළඟට ගියාකිලේ මක් ඇද්ද. සත්‍යය රැක්කා කියල යමක් ඇදද මේ තුංලෝකෙටම හාහා පුරා කියලා සත්‍ය අවබෝධ කළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තමන් සංසාරය සත්‍යය රැ කළා. ධර්ම සත්‍යය ධර්මය සොයිසොයා යද්දී මහා යක්ෂේ කෙදිරියේ පෙනීඳලා කිව්වා මට බදගින බූ භක්ෂණය කරන්න ඕනෑ. මන් සත්්‍යය සොයාගෙන යන කෙනෙක් සත්‍යයේ බනපදයක් හොයෙන කෙනෙක් ඉඩවසකෝ ඒ සත්්‍යයේ බණපදයක් මන් දන්න අඊට කලින් මට උබෝ කන්න ඕන මා කෑවට පස්සේ සත්්‍යයේ හඩාහන්නේ කවු්ද එහෙනම් මම සත්‍යයේ බණපදය කියන කියනවා උබාර පරවති උඩිඳල පැනපන් අහගෙන පැනපන් සත්‍යයේ බණපදේ අහගෙන පැනපන්. පරවතය මුදුන නැංග දහන් සොන්ඩ රජ්ජුරු යක්ෂය කට ඇරගෙන ඉන්නවා. හරි මම දැන් සත්‍යයේ බණපදය කියන්න යන්න උඹ පැනපන්කිෙවා. සත්තියේ බණපදිී අහන්ඩ යකාගේ කටට පැන්නා සත්‍යය ආගන මැරන්න. සක් දෙවිඳානෝ රංවස්ත්‍රයට වඩා ගත්තා. පාණ්ඩු කම්බල සයිලාසනයේ වඩා හිදවා ධර්මය දීශනා කළා. සත්‍යයේ හඬ අහාගන්න මැරෙන්ඩ යක්කුන්ගේ කටට පැන්න මහාබෝධි සත්වයෝ. ලෝකට හාහාපුරා කියල සත්‍ය අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කියනකුට හිතෙන් නෙද්ද අදකාලෙ මනුස්සික් මැරෙනකුට මැරෙන්නේ සත්‍ය අහගන ද අසත්්‍ය අහගනද ටීවී දාලතියෙද්දන් ඒ හඬ ඇහිත්්දම් මැරෙනවා වටේ පිටේ තම තමන්ගේ කට්ට ඉ්දං ඒ කචකචේ අහල මැරෙනවා අසදද ඇහි ඇහි මැරෙන්නේ මැරෙන්ඩ් පන අදිනකුට වටවෙලා යන්ඩෙපා යන්ඩ එපා ඔබේ ඉන්න. අම්ම අපිව දාල යන්න එපා කියනවා. අපිව දාල අන්්ඩ එපා කියන වචනය. අසත්්‍යයක්. පහාය වෝ ගමනියන් අත්හෙර යන්ඩ සිද්ුවෙනවා ඒගතමයි සත්‍යය. අම්ම අම්ම නැතිවුණොත් අපි කොහොම දින්නේ. අසත්්‍යය. ඉ උබල දාළල යන්න බෑ මට අසත්තිය අසත්්‍යයේ ඇහි ඇහි අසත්තිය කිය කියයා මිනිස්සු මැරෙන්නේ කවදානන් සත්‍යයක් අවබෝධ වෙන්ඩද. සත්‍යය අවබෝධ කරපු මහ බෝධි සත්‍රියෝ සත්්‍යය වෙනුවෙන් මරු කටට පැන්නා. සත්තියේ ච්චර ප්‍ර බලයි. ඇයි වෙනත් ධාතුන් වහන්සේල තියෙද්දී මිඳුමා හරහතන් වහසේ ඌර්ණ රෝම දහතුම වැඩැම්මි ඇහිය. ඇයි ඌර්ණ රෝම දහතුම වැඩැම්මි ඒ තමයි මහා පුරුසු ලක්ෂනතර සතතියේ සංකේතය. සත්්‍යයේ සංකේතය. නිසා පංවතුනි චතුරාරය සත්‍යය ධර්ම අවබෝධ කරන්න කැම තිනම් සතතිය රකින්ද බොරු කියන් දෙපා බොරුවෙන් ලෝ රවටන්ඩිපා හරිද රවට නොල් ලෝකය මිනිස්සු අපිව රවට නැහැට අතේපත්ව වෙනවා පංවල් ලොකස්වාවින්නාත්සේ මට කිව බලන්න අදකාලී ධර්මීට තියෙන මිනිස්සුන්ගේ තියෙන ධර්මයට තියෙන ගෞරෝ මධිකම කියන්නේ බණකට වුනත් ලිවුම් කරදහයෙන් තමයි ආරාධනා කරන්න. ඔන්න ආරාධනා කරන්න එඩ දිනියක් අහලා ලියවුමක් කිෙව්ග කියනෙක වරදක්නෙවී. අපෝ අපිට ලැබෙන කොච්චර ලිවුන් තියෙනවද අපේ යහවල් වි්‍යහාරස්ථානය ආහවල් දිනට බණ යොදාගෙන තියෙනවා හත වෙනකුට ඔබවහන්සේගේ පැමිණීීම අපි අපි එක්සා කරනවා. සත්‍යයට ගරු කරන්නේ ධර්මීට ගරු කරන්නේ. එම තැන් අපි වෙනත් තැනකට බණකට ගියාට පස්සේ එතනදී ළඟට පැමිණුනාට පස්සේ ආරාධනා කරනවා. අපි ඉදිහත් බණට වඩින්න ඕන. කොච්චර පහද්ද කියල බලන්න ධර්මයට ගරුණො කිරීම. තින් ලුගවාමන්කෝ ධර්මට ගෞරවයාන්ඩුව. එ නිසා විහාරස්ථානකින් වුනත් බණට ආරාධනා කළොත් ඉදායික සභාවයි හාමුදුරන් වහන්සේ පැමිණ ආරාධනා කරනික තමයි ධර්ම ගෞරවී කිවා. මට ඕක හිතරි ගිය ඇත්තනේ ඉන්නම් කියලා. දෙන්න දෙවුණ බණගට ආරාධනා කරන්නට ආපපුලියුමක් තිබිලන මේ නායක හන්දුුරන මගින් ආරාධනා කළ ලියවුමක් හම්බවනක්. දෙ මට අර වචන ඉහිදරරිගිල්ල තිබ නිසා. ං අර ලිුමේ තිබති ලිපූනංකිරට නායකහතුරට කතන් කළලා නායක හන්දුරන්නේේ මෙහිම බණක ටාරත්ථනා කරලා තියෙනවා මේ හාවල් දවස්වල කියලා. අනි හාදුරය මං ආරර්ධන කළේ නෑනේ දෙස මංකුව මේ ඔබහන්සිි නව ඕ නාම මේකයි. සීල්ලක මේ විදිරි දයන හාරි හාන්දුරනේ අස්සනත්තිය න අනේ හාන්දුුරන්නේ කවදදිී යහවල් දවසේ මං එදාට පන්සලිට නැති දවසක්කිවා නායක හාමුදුරූ පන්සලි නැති දවසක දායක සභහෝ පන්සලි බනක් ලැහැත්ති කරලා නායක හාන්තුරන්ගේ ලෙටහෙද්දකාරගෙන නායක හන්දුරන්ගේ සීල්ලික තියලා හොරලවමක් හදලේවෙලා දැක්කද දේශකයන් වහන්සේ රවට්ටලා බනට වඩම්මරවා අහන්න බනිින් පුුණ්්‍ය සංස්කාරය ඉපදෙයි. බොරුව මුල්ල වෙච්ච නිසා ඒ බනෙන් සත්‍ය අවබෝධ වෙන්න. පැහැදිලිද මම එකේන එක. සතති අවබෝධ වෙන්න. බොරුව හරි කල කරෙනෝ. සතතිය දේශනාන් කරන්න දේශ කියාණන් වහන්සේලා අත්‍රවට්ටනවා. මේ මිනිස්සු කවරදාකනන් සත්‍යය අවබෝධ කරන්නද. බොරුව මුල් කරගන්ටි පා. ඇත්ත කියන්න. ළඟදීඋුණම් මම නුවර බණකටගේ වෙලාවී. ඒත් මහත්තය කැවිල්ලා රාධනා කළ පන්සලකට බණකට මංකව හාන්දුරොත්තක ඉන්න එන හාන්දුරුව ඒවන්නම් කිව්වා ම කොහහාන්දුරුව ඒවන්නා. හඳන හන්දුරන්නේ හලාවතන කිව මක බන කොහෙද හලාවත ඔයා කොහෙද නුවර ගිහිල්ලවත් නැති පන්සලක බණකට රර්ධනා කරනවා පස්සේ මම විස්තර ෝහය ලබාවට තමයි පච්ච අ මම දැක්කනේ දැක්ක වෙලාවි කියනවා හරි කල කිරීම මේ මිනිස්සු සතතිය රකින්නේ නෑනේ සත්‍යය රකිින් නැ මිනිස්සුන්ට සත්‍යය දේශනා කළට අවබෝධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය පිණිස සිල් පද පනවල තියෙනවා. බුදුරජාන් වන්සේ වදාළ ඔය ශිල්පද කෙනෙකුට කැඩු නොත්ත එහෙම. නුවනැති සබ්‍රහ්ම චාරීන් වහන්සේ නමක් ළඟ වියෘත වෙන්ඩ විවෘතවඩ සත්‍යය කියන්න. ුදුරජාණන් වහන්සේ දැක්කා අර සිල්පදේ කැඩීම නිවනට මහාබාධාවක් වෙන්නෑ ඇබැයි ඒක රැවැට්ටුවොත් වැැහුවෝොත් ඒක බාධයි කැඩිච්ච සීලය හදාගන්න බොළුවන් විවෘත විච්ච සත්්‍යය ප්‍රකාශ කරපු කුසලය දර්මා අබෝධීට එනවා. ඒ නිසා අපිට සත්‍යය රකිද්දී ගොඩා පාඩුකංෙන්ඩ පුළුවන්. ඇත්ත කියත්දී. දෙන් ඔන්න කිහිතෙනවා මේ ශවින්ාහන්සේට බණට ආරාධනා කරන්න ගිල ඇත්තකත්වය කිව්වොත් බණට එන එකක් නෑ. එනිසා අපි පොඩ්ඩක් පුළුවන් පුළුවන් කියලා. පොඩක් වටින් පොඩ බොරු ටික්කුත් කියලා කියමු හාමුදුරුවරු මිකයනව මිනිස් සුදු ස්වාවිාස මිනිසු පන්දාහක් එන විශාල පින්කමක් කියල බණට ආරාදධනා කරනවා. මංක ඔහොම කියන්න එපා. මම ලොකිස්වාවින් අහන්සිගේ සිත්සෙක් මගේ ලොපස්වාවන් අහන්සි ඉස්සල්ලාම බණ කිවී හතරදිනෙකුට. ලොකිස්වාවින් අන්සි ඉස්සල්ලාම බණ කිවේ හතරදිනෙකුට හතර දෙනෙකුට බණ කියලා සත්‍යය ධරමී කියලා බිහිකරපු මමේ වුණාවක ඒ ගුරුවරයාගේ සිස්සේක් මිනිස්සුන්ගේ ඔළුවලින් සතුටෙන්ට ගියෝත්තේම. ඒ ඒ ශිශ්‍යට සහපයක් වෙයි. අහිංසක එක මනුස්සේදින්නේ සත්‍යීර කැමැති. ඔහු වෙනුවෙන් තමයි කොසත්‍යය දේශනා කරන්නේ. මිනිස්සු පන්දහදද හය දහද්ද අටදහත් දේක වෙල නැෑ. එන අටදහම පචහලන අටදහක් නම් ඔවුන් කවරදා සත්‍යය අවබෝධ කරන්ටද. ඔලුුවලින් වැඩක් නෑ සතතියට කැමිති එක්කෙනාව වැදගත් සැ ඇත්ත රකින්න ඇත්ත කියන්න අමාරුවයි ඕ අදිහා බලන කොට දෙැ එකන සමරයි කියනවා මටනම් ඕනම සිිල්පදයක් රැක්කැකි මේ බොරුව තමයි කියලා ඒ තමයි අමාරුවම එක අමාරුවය එක එක තමයි සත්‍යය රකින කෙනාට ශත්‍යය අවබෝධ වෙනවා මයි. සත්‍යට ආස කරන්න ඒ තමයි මේ ශ්‍රී සද්ධරමය. සත්‍යය කියන කල්්‍යානමිත්‍රයන් වහන්සේල්ලහට ගරු කරන්න සතතිය කියන තැන රැකගන්න සත්‍ය අනාගත පරම්පරාවට දායාද කරන්න. සත්‍යය අනුමත කරන්න යම් දවසක ඔබටත් සතතිය අවබුධ වෙනවා. අංගුලි මාලයන්ගේ ජීවිතයේ දෙසම බලන්ඩ. කපපු ඇගිලි ගාන ඒ පාපකරමය සේදී ගියා සත්‍යය ඉදිරිහ අංගුලිමාල බුදුරජාන් වහන්සේට කියාහිති ශ්‍රමණය ඇත්ත කියන්න. නැවතිල ඉන්න මම යන්නේ කොහොමද යමින් ඔබ සිටින්නේ කොහොමද. බුදුරජාන් වහන්සේ සත්‍යම දේශනා කළා අංගුලි මාල මම සත්‍රයන් කෙරහි දඩුමගුරු අත්හැරලා. මම නැවතිලා. ඔබ දඩුමුගුරු අරගෙන ඔබ යනවා. අංගුලිමාල දම නෙවුන්නේ බුදුරජාන් වහන්ේගේ රූපෙච්නෙවෙයි. අංගලි මාල දමනයුුණයේ බුදුරජාන් වහන්සේකි කටහඬට නෙවෙයි. අංගුලි මාල දමනෙවුණේ බුදුරජාණන් වහන්සකි වෙනද දේකට නෙවෙයි. අංගුලිමාල දමනෙවුණේ සත්තියට හිස නැමවේ සතතියට දහසක් පවු් අත්හැරයේ සත්‍යය බණපදද බලන්න පින්වත් නිාස්චරය ඒ අංගුලිමාලයන් සත්‍ය අවබෝධ කලා. උන්හන්සේ සත්්‍යයක් ක්‍රියන් කළ බුදුරජාණ වන්සගේ වචනෙන්. ඒ සත්‍යය බුදුරජාණාන්සයෙන් ගත්තේ. ඇතම මංආරී ජාතිය උපන්දා ඉඳලා. ඒ ඒ සත්‍යයක් ක්‍රියාවත් පින්වත්න කියවෙන්නේ සත්ත්‍යයෙන්මයි උදහරණයක් ගත්තොත් අංුලිමල්ටි කිවන්නේ මං ඉපදුන දා ඉඳල සත්තු මරවිෙනෑ කියල සත්‍ය ක්‍රියා කරන්න සුවසේ දරුව අභිහිවීමම් පිණෙස කියලා ස්වාමීනී. මං මේ අද් දෙකෙන් කොච්චර ප්‍රාණගාත කළාද. දෙ මොකද මේ කිවේ. මොකද කිවේ? සත්තියනෙ කිව්වේ. සත්තියනෙ කිව්වේ. ඒහන අංගුලි මල්ල ආරී ජාතිපදුන දා ඉන්දලා ප්‍රාණගාතිය කළේ නැකන වචන කියන්න. අංගුලි මාල සත්‍යය කියන කෙනෙක් කියලා ඔප්පු කරලා දමයි සූත්‍රයේ දේශනා කළේ. ඔුද නැද්ද? ඒ සත්‍යයේ ආනුභාාවය කල්පයක් පවතිෙනවා. අංගුලි මාලයන් නිසා මැරිච්ච මිනිස්සු ගාන අඩුයි සුවසේ බිහිවිච්ච දරුවගාන වැඩී. අංගුලිමාලයන් නිසා. උන්වහන්සේගේ බලනය ශත්තියේ සංගීතය උහන්සේ ලෝකෙටම කිව මාගේ සතුරෝධ ධර්මය සත්වා මිතුරෝද ධර්මය සත්වා. ධර්මී කෙල කියනෙ කුමක් ද සත්‍යයවා සත්වා. මෑත යුගයේ මේ චතුරාර්ය සත්‍යය පිරිසිදු ශ්‍රීසත් ධර්මය ඒ සත්‍යය ඒ විදිටම දේශනා කළේ ලොකස්වාමීන් වහන්සේ. ඒ සත්‍යය දේශනා කරපු කල්්‍යයාන මිත්‍රයාණන් වහන්සේගේ අතින්ම සත්‍යය ඉදිරියේ දමනෙවුන මුනිවරයාගේ ස්තූපය හැදුවේ නැදද. සත්‍යය ඉදිරියේ දමනය වුුණන මුනිවරයාගේ ස්තූපය සත්‍යය දේශනා කරපු ගුරු දෙවිඳුම හැදවා. සත්‍යයට ආසා කරන එකතු වන. සත්‍යයේ මහා ස්තූපයයි ස්ත්‍රී අංගුලි මාල මහා සෑරජෝ. ඒ නිසැයි සතතිය හන් ඇහෙද්දී තමයිෙන් පින්වතුන් ඇත කිඉඳල නමුත් ආාවේ. ගොඩාග දුර ඉදලාවා මේ වගේ එනිවේ ස්සර තැන්තැන්වල අසපු නෑ. නිත ගොඩෙහි බදුල්ලෙින් බණ්ඩාරවින් වැැල්ලවායෙන් බුදතලින් එහින් කොළොම්ඹින් මෙහින් පුත්්තලමින් අනුරාධපුරින්. තිදල මිනිස්සු කලින් දවස ඇවිල්ල පොල් ගහවල නැවතිලා. මෙහි අතුරු සිදුරු නැතු සිනඟ. සතතිය සොයාගෙන ැවිල්ලා. චතුරාරි සත්‍යය පරිපූර්ණ වශයංහෝ මාර්ගඵල අවබෝධයකටන අවබෝධ නොවෙන්න පුළුවන්. නමුත් සත්‍යය සොයාගෙන හාපු සත්‍යය සොයාගෙන ආපු පිම්බලයට කවදාහරි සත්‍යය හමුව නවා. අදත් අවුරුදු විශේකක් ගිය තැනත් මහම වුුණව බිහි වෙලා. අදටත් ධර්මය හනවා. සුදුසුකං තම තමන්ගේ සුදුසුකන් නැති නිසා පින මෝරල ඉන්දි්‍රිය ධර්මයෝ මෝරලා නැතිනිසා මාර්ගඵල අවබෝධයක් විදිහෙත ධර්මය අවබෝධ නොවීතියට පුළුවන්. නමුත් විසියෙක් වසරක් සතතියේ බණපදේ ඇසීමේ පිම්බලයට කවදාහරි සත්‍ය අවබෝධයනවා. එකේ මිත්‍යා දෘෂ්ටි බිහි වුණා එකකයි එකක විදියට ධර්මය කියන්න ගත්තා. මේ ගල් පැලෙන්න පචච ඉරහන්ද කඩාගෙන වෙටේ කියල හිතෙන පච මිනිස්සු බණවිදිරි කිව්වා. දුස්සීලව පාප දෘෂ්ටි ඇතුව ඉන්න අය මම රහත් රහන්ස කියලා කිව්වා. මිනිස්සු ඒ පැතිවලට හඹහබා යද්දී. අසත්්‍යයට යද්දී මේ පිරිසක් රැකිල එන්නවා. ඒකා සත්‍යය මේක තමයි සත්‍යය කියලා ඇත්තටම ධර්මය සත්‍යයක් කියල හොයා හිතාගෙන. අසත්්‍යයට කරකැවී ය නැතුව සතතියේම දැවටී දැවැටි හිටපුු පිම්බලයට කවදාහරි සත්‍යය අවබුදු වෙනවා. පංනී අපේ හිත්වල රාග දේශමෝහ ක්ලේෂ මද මාන්න නොය අකුසල්ධහරමය තියෙනවා. කොච්චර බනැහවත් නැගිතලාගී ගමන් ආය පරණ හිතටම වෙටෙනවා. ඒත් පින්මත්නී ආසකරන්ට සත්තියට සත්තික යන මේ උතුන් ශ්‍රී සද්ධරමයට. ඔන්න ගෙදරකින්න පුංචි ළමෙක්කු කවුරු හරි මොනහරි දේකට ආසයි අපි ජැනුව යා තීී කාටුම් බලන්න ආසයි පොඩි එක්කිනින් එතට ගෙදර තියෙනවා ඇද පුටු මේස නාන තැවුණු ගෙදර සුවිමින් පුල්ලෙක්කුත් තියෙනවා ක්‍රීඩා කරන්නට පොඩික්‍රීඩා ගරයෙකුත් තියෙනවා මොනවා දිබ්බත් මෙ ආසා කාටුම් බලන්න මෙයා පුටු ඉඳගන්නවා එවනට හිත බැඳලා තියෙන්නේ කාටුම් බලනයකි බත්කනව අම්මල බවිල් බලින් කවන්නේ ඒත් හිත බැඳල තියෙන්නේ කාටුන් එකයි ඔන්න කවර යාලිකවලේ යන් අපි සෙල්ලන් කරම කියෙලා සෙල්ලන් කරන්න කියා දුවගෙනයෙන්නේ කාටුන් එකට තකට මෙම් මැරු නොත් කාටුම් කෙරහි බැදිිච්ච හිතනයසා උප්පත්තිය සකස් කරලා දෙනවා ඊට අනුව බැඳිච්ච දේට අනුවම උපපත්තිහතල දෙනවා මොකද උපාධාන පච්චා බහෝ බවපච්චය ජාන්තී. ඊට පස්සේ නමුත් ඒගෙදර පුටු තිබ්බා ඇඳ තිබ්බා මේස කෑම බීම සෙල්ලකරන තැන් ාන තැන් ඒ තැන්වලට හිත බැඳු න්නේේ නමුත් ඒවා අයා පරිභෝගලය නැද්ද පරිභෝග කළා ය කෑම බි්ව නැටුව හිිත බැඳලා තිබේ අත්න්න ඒ වගේ තමයි පින්වත් නී හයි වගේ මයි මේක හේතු පල දහම. හිත්වල රාගේයේ තියෙනවා ද්‍රේෂය තියෙනවා මෝහේ තියෙනවා මාන්‍ය ඉරිසියාකාරකන් තියෙනවා. හැබැයි අපි ගොඩා ආසකලෝ ධර්මයට ගොඩා කාසකලො ධර්මයට සතතියට හිත පරණ පුරුද්ධට රාගිට වැටුනත් හිත පරණ පුරුද්ධට සරහයින් ක්‍රෝධයට වැටුණත් ඉරිසියාකාර සිතිවිලි මතු වනත් පීඩාවෙන් තෙත්වවී හිටියත් එයාගේ හිත ගොඩාක් බැඳිලතියෙන්නේ ධර්මයට නිසා. ආස කරන්නේ දර්මේද නිසා. ඔහුගේ ඊළඟ ගමන ගෙන්නගෙන යන්නේ ධර්මේ විසින්. ධර්මය විසින් පිඟතුන හරි බුදු මයනේ. දුට ගැමනු මහරයතුමා විසිටක් යුද්ධ කරද්දී. දසමහා යෝධයන් විසියාටක් යුද්ධ වලදී සතුරු සසිඳබිඳ දමක්දී සතුරු සේනා සුනු විසුණු කරලා ගොඩගහලතියෙනවා ඔලු විතරක් සතුරන්ගේ කඩුවෙන් කපපු. එහි වූ යෝදයෝ එහෙ දුට ගැමනු රජ්ුරුවෝ. න්නේ තුසිතේ ඇයි ප්‍රාණගාතය අකුසලයක් නෙවෙයිද අකුසල්නේ. කොමක්ද සිදූයේ සිදුවදී තමයි. ඒ යුද්ධි තන්නේ කරම තිබ්බේ බුද්ධ ශාසනය බේරගනීම පිණිසු. බුද්ධ ශාසනය රැකීම පිණිස. සත්්‍යයරයක් හයි රකින්න ඕන සත්‍යය ධර්මය රකින්න ඕන සත්‍යය වූ ශාසනය රකින්් ඕන කියන ඒ සත්‍යය රැකීමේ චේතනාවේ පිම්බලය ඉස්සරහටාව ප්‍රාණගාතය අකුසලීයටට ගියා ඒ සත්‍යය ධර්මයට ආසකරපුක දුටු ගැමුණු රජතුමාට හිතේ තිබ ලොකූ ආසාවත් තමයි. හමනුත් ධර්මාශනයක වාඩුවී සතතියේ බණපදය කියන්න පුළුවන්ගුවේ වාකය විෂටක් යුද්ධ කරලා සතුරුසිෙන් මැඩ පැවැැත්තුපු රයුතුමා මහාවිහාරයට භික්‍ෂුන් රැස් කරවල ධර්මාසනය සංගයගින් වැඳල අවසරයරන් ධර්මාශනය අසුන්හර මහාමංගල සූත්‍රරයෙන් දහන්ද සන්ටෝර්ණ කියලා හිතල ඉඳ ගන්න කොටම ඇඟ වෙව්ුලන්න ගත්තා. වචන එන් නැති වුණ ඉදා හිතුණා සතතියේ ධර්මී කියන එක පවා කොච්චර අමාරුද. යුද්ධයක් කරනවට වැඩ අමාරුවෙන් බණ කියාගන්න බැරි වුණා සංගයට වැන්දා. හැබැයි රජතුමාගින් බුද්ධිහ දෙස බලන්ද. මට ධර්මයේ දේශනා කරන්ට බෑ බැරිවුණා ඒවුනාට ඒ සත්‍යයේ ධර්මයේ දේශනා කරන දේශකයානන් වහන්සේලාට මම සංග්‍රහ කරන්නවා කියලා. ධර්ම කතිකයාණන් වහන්සේලා සොයස්වොයා සංග්‍රාතලා. ගම ගමක් ගානි දන්සබහ මන්්ඩ පහදලා ධර්මයේ දේශනා කරන්නට සැලැස්සවා. බණ කියන ගමක ගිහිෙක් සිටිද්ද ඒ ගිහි අට පවා ගම්මරදුන්නා. දැක්කද සත්‍ය ආනුන් ලවා කියවනවා ඒ මහ රජතුමා මෛත්‍රී බුද්ධ සාාසනය අග්‍රස්ශ්‍රාවකයන් වහන්සේ බව්ට පත්වෙනවා සත්‍ය අවබෝධ කරනවාදැඟේ ධර්මදාන පින්කමත් ඒ වගේටක් ලෝකයේ සත්ව යන්ට බණහන්ඩ ඕන කෙල් ධර්මදානය දෙන්න ධර්මදාන පින්ක අන්නට සත්‍ය හන්්ඩ සලස් වනවා ඒ ඇයි සත්‍යය අවබෝධය කොටස්කරුවූ වෙනවා පචවලින් තොරව බොරු කියලා හාමුදුරුරු වඩම්මල බොරුවෙන් රවට්ටල බණ කියවනවා. තකට එතන බීජයක්ක වන මුසාාව ඒ නිසා ඔවුන්ගේ ධර්මදානය සත්‍යාව බෝධයකට යන්නෑ. පැහැදිලේද. පිංහදුන අසත්්‍යය කියනවා කියන එක ම භයානකයි. මේ ලෝකේ? මනුස්ස්‍යයාගේ ආයුස බාගිට බාගක් අඩුවෙනවා බොරු කියනකොට එදා චේතය රජ්ර චේතය රජ්ජරුවෝ බොරුවක් කියනකොට ආකාශය ඉඳලා රිසිුවරය කිව්වා රජතුමනී බොරුවක් කියඩිපා ඔබ ආකාසිෙන් ගමන් යනකෙනෙ ඔබගේ ආකාශචාර ීර්දිය නැතිවේ කිව්වා රජතුමා බොරුවක් කිවා කනෙ මල්ලි තමයි වැඩිමල් අයිය බාලයි කියලා කිව්වා ඕක තමයි ලෝකකි ඉස්සලෑම කපු බොරුව රජතුමා ආකාසිෙන් බිමට වැටුණම් දැන් අහසින් යන්න බෑ පොලො ේරුණා කිව රජතුමන භයානකයි බොරුව කියනයක බොරුවක් කියන කෙනෙක් මනස්සු ලෝක නිරේ උපදිනවා කෙවා බොරුවක් කියන කෙනා මනුස්සු ලෝක ඉපදුනොත් එහෙම ඔහුට දරුවන් ලැබෙන්න කිෙවා වෙනත් පුණ්‍ය සංස්කාරයකින් දරු ලැබුණොත් එ කුසේ ඉප දෙන්නේ බොරුව කියන කරමේ මුසුණොත් දුවෙක් ෙවා දුවෙක් තමයි උපදින්නේ. යං අම්ම කෙනෙකුට පුතෙක් කන්නවන්නම් ඒ පුතා අම්මගේ කුසේ ඉපදුනේ ඒය අම්මයි තාත්තයි සංසාරච්චීපු ඇත්ත වචනයක කරමයක් මොල්වෙලා. ඊට පස්සකවත් හරි දරුවත් ඉපදුනුම්. ඒ දරුවන්ට දෙමව්පියන්ගේ බොහුමියේ ඉන්ටලබෙන්නේ. අම්මයි තාත්ත්ඇගේ පරම්පරාවෙන් ලැුණු ඉඩංවල ඉන්ට භුක්ති විඳින්න බැකයනවා. එනම් පරණ ගෙවල් විකුණ විුණ මිනිස්සු ඇතට යනවා. අපි මිනිසුන්ගේ දියුණුවක් විදිහිතයේ දැක්කාට ඇත්තන මේ සංසාහි පරණ ඉඩං විකුණා විකුණා ඇත්තට යෑමට ඒ මනුෂ්‍යය පොළඹ වන්නේ බාහිර සාධක මොනවවුනත් සංසාරි බොරුවක්කීමේ විපාක. ඊට පස්ය තමයි. ඒ බොරුවකීමේ විපාකයක්ත් තමයි කියනවා තමන්ගේ අම්මයි තාත්තයි දරු ඒ සියලු දෙනම එකනම නිවසක මැරෙන කල්ලන්න බෑ. අවසාන කාලේ තනි වෙනවා බොරුවන්කීමේ විපාකව එනම බාහිර සාධක තියෙන පුළොන් දුවරට පුතාරට කොයින් අික් බාහිර සාධක සාධාරණ සාධක අනතක යාලා ඉන්න ඔන්න ෑන ෙදර ඉන්න වැඩ කරන ඉන්නවනි. බහිර සාධක හරි. නමු දරු මුණුපුුරන් නිතර දැක්ක දැක හින් නැතිවෙන්ට සංසාරී තමන් කරපු කරමය තමයි බොරුව. ඔබ එක බොරුවක් කියනකොට ඔය විපාගටික ඔක්කෝම කවද හරි විපාගෙන්න්න හැදෙනවා එක බොරුවකින්. එක බොරුවකින්. ඊට පස්සේ බලන්න බංවත්න්නේ එක බොරුවන් කරලා ඕන එක විහාරයක තෙරුන්නාන්තනමක් හිටියා. ඒ විහාරයට රහතන් වන්සනමක් වැඩියා. ඔක්හිත චක්කු මිට බානේ බිමට යොමු කළ ඇත් ඇති සන්තින්ද්‍රියයා සන්තමානසාහ. ඉදුරන් සංවර මනස සංවර පම්මණට කතා කරන සුන්දර රහතන් වහන්සනවා පන්සලේ අනිත් අහන්දුරන් යතුනා මේ තෙරුන්හන්සේ ගමටකවොත් මිනිස් සුපහදී. ඉතින් ඒ නිසා මේ අමුොකද කළ උදේ පින්ඩ පාත වලනුට සංග ත් එකතුවවෙන්න ගෙඩිය ගහනවා මේ ආම්දරෝ ගෙඩියට නිය පොත්තෙන් තට්ටු කළ දෙ ගහන් තවත් මේ ලියකින්නේෙ හොඳට හඬෙන්ට හිමීත තට්ටු කලාා වංචාව. ගමට දනට වැඩිය ස්වාමිණී යේ වැදිය තෙරුන් අන්චකෝ නදී දැම්මගත කිවේ බොරුව. ඊට පස්සේ මම ගෙඩියත් ගැහවා කම් පැලෙන කල් ගැහවා ගේෙදිය. මගදකිවේ බොරුව කෑමන් මුල් කරගෙන. හරි කමන් නෑහ ස්වාමීන් වහන්සේක් ගුඩා දුර හිඳද නැවිල්ලලා ඒ ස්වාමන් වහන්සේට අමා අරුව ඇති. ඒ නිසා අපි මේ ඔබහන් සිදන් වල දන්න දානටක කදල දෙන්න ගොන දාන හදර දුන්න පත්තරයට මේ ඔබහන්ස ගිහින් දෙන්න හරි මන් ගිහින් දෙන්නම් මොකද කිවේ බොරුව පාත රං යුට මඟ ගිනි ගොඩක් තියෙනවා ඕගට දෙනවා ම දන් පාත්තරය හැලුුවගින්දරට දෙනවා කියල දුන් පොරොන්දුවෙ ැවිල්ල දුන්න මොකක්දමින් බොරුව සතති රැක්කනෑ. නිරෙහි ඉපදුන ඊළඟට මැරි ඇැවිල්ල බල්ලෙක් වෙලා උපදිල තියෙන්නේ ජීවිත පන්සීයකට වි පන්සීයක් බල්ලෙක් වෙලා උපදිලා තියෙනවා ජීවිත පන්සීයටම එකම එක දවසක් තවක් කෙනෙක් වමනය කරපු වමන ටිකක් කාලා තියෙනවා එච්චරයි. ජීවිත පන්සීයටම බල්ලෙක් වෙලා ඉපදිල ජීවිත පන්සීයක් පන්සීටම වමනේ චුට්ටක් විතරයි කාලා තියෙන එකම එක දවසක් කණ්ඩවනැතුව මැරෙනවා කෑමක් මුල් කරග නාසත්්‍යයක්යපු පාපයෝ යකෙක් වෙලා උපන්නා ජීවිත පන්සීයක් යකෙක් වෙල උපන්නා ජීවිත පන්සීයටම එකම එක දවසක් වැදෑ මහක් කා ලතිය නවා එච්චරයි ජීවිත පන්සයටම කෑමක් නෑ කියන්නේ කොච්චර පාපයන්ද කොච්චර පාපයක්ද අසත්්‍යයක් මොල් කරගෙන බුද්ධ කාලේ ඉපදුනා ලෝසක ගින්දරට ආහරී දැම්මි යැපෙන්නේ ගෙදරකින්නම් ගෙවල් ගිනි ගත්තා. කොුණු භක්්‍යවෙල මොකවත් නෑ. කැහැටි වූ සරීරය ින්තුව වහන්සේ කරනවා. සාරිබු්ත මාහරත්තන් වන්සේ පැවිදි කරගත්තා. එතකොට ඔනු සාරිබුත මාරත්ව වන්සි ලඟ පැවිදි වුණා. දානෙලැබෙනැයි. බැයි සංසාරී. කුමක් හෝ පිනට කොමක් හෝ වෙනකට බුදුරජාණන් වහන්සේ ළඟ ධර්මි අවහෝධ කරන්නට කරපු ප්‍රාර්ථනාවකට කලින් බුරුදු කරපු සතතියකට පලන් සත්‍යයක් පුුරුදු කරද්දිී අසත්්‍යයක් එනැහැටී බාඩා පිණිස කෑම නෑ කෑම නෑ පිරිනිිවම් පාන්ඩ අවස්ථාවය දුුණ. සාරිපපුත්්ත මාරත්ත වන්සිදා ඔබවහන්සි වැඩඉඩ කියලා දානට මම දානය අරං එන්නන් කියලා මාලිගවටි කියා මාලි ගාවන් දානය දුන්න. ශරාජපුරුෂෙක් අතර ධනය ව්වා ලෝසක තිරුුණන් සිරිදඩි කියලා. ඒ රාජපුරුසිය මඟදීන් ඒකකෑවා. හාන්දුරන්ට ෑමදාම ලබෙනවනි කියලා. එදා සාරපපුත්ත මහාරහත ව ක්සිේ නැවත පින්ඩ පාති වැඩියා මුළු ජීවිත කාලිටම රහත්වෙන ජීවිතයත් මුළු ජීවිතයේටම එකම එක දවසයිධානය වලඳ වේ ඒත් සාරිපපුත්තු මහරත්තන් වශස මේ ම අත ධානී තියාගෙන ඉද්දී පින්වතුනී අපි කරන කියන දේවල් බලපාන හැටි බලන්ඩ අපි කරන කියන දෙවල් බලපාන හිැටි බලන්ද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විහිලුවටවත් බොරුවක් නං කියන්ටි පාන් කියලා රාහුල තෙරුන්ට වදාලා. එයාගේ ජීවිතයේ හිස්සූ බඳුනක් වගේ වෙයි කිව්වා විසික කරපු වතුරටිකක් වගේ වෙයි කිවවා ඒ නිසා බොරුවක් නම් කියන්න පාකවෝ. ඒ නිසා දැන් තේරෙනවද ධර්මාවබෝදධී කිරීම පිණස අපිට තියන බාධාටික. ධර්මාවබෝධී පිණිස්ස අපිට තියෙන බාධාටික දැන් තේරෙනවද. සත්තියම සත්‍යය බුරුදු කරන්න යද්දී. ගොඩාක් අමාරුවෙන් එක කරන්න වෙන්නේ. ඊළඟට තවතියන භයානක විපංක ඇත්තියෙනවා අසත්්‍යය කතා කිරීම, අසත්්‍යයට ආසා කිරීම ඒ තමයි. තමන් අනිත් අයි රවට්ටලා නං බොරු කියලා නං තමන් සංසාරී රැවටිනවා. කොච්චර මිනිස් ඇතිද රැවටිරැවටිය යන. සත්‍යය ධර්මයක් කියද්දී තවක් කෙනෙක් මිත්‍යා ධර්මයක් කිවෝොත් රැවටිලයි පිටිපස්ස යනවා. අදකාලු එකක මති මතාන්තර දරසන එක අලුත් අසත්‍යය ප්‍රකාශ ගල් පැලෙන්ෙන බොරු කියද්ද. මිනිස් ඒ පැත්ති වැටිලා ඉන්නවනේද. සංසාරය තමන් රවට්ටලා. දැන් විමුක්තියක් හොයාගෙනය්දී. බොරුවම අහුුණා. අසත්්‍යයක වට පස්සේ සත්‍යය ධර්මය අහු එනෑ. උදාහරණයක් කියන්න පුලන් හොඳට තේරෙන්න්න. ඔන්න? අසත්්‍යය කියපුගෙන එක්කො මහන වෙලා ඉන්න පුළුවන් මේ විදිර බණහන්ද එන්න පුළුවන් සංසාරය අසත්්‍යය නම් පුරුදුල තියෙන්නේ බන කියද්දී බන අහද්ද තේරෙන්නේ වෙන එක මං උදාරණයක් කියන්න ඔන්න මං බණකට කියා ගෙහිල මට කියන්්ඩුවම න වුණ මහාකශ්‍යප මහරහතන් වහන්සේගේ විරාගී බව ආහාරයට නොවැලුන ගොුණය රහතන් වහන්සේ නමකගේ අකම්පිත හිත මංකිවයේ මහ රහතන් වහන්සේ දවසක්ගෙන්ගේට වඩිද්දී පිළිකන්නක හිටියා. ලාදුරු රෝගියෙක්. ඒ ලාදුරු රෝගිය තමන්ලගෙට වැඩී රහතන් වහන්සේ තමන් ඉදිරියේ සිතද්දී. අනේ මේ උත්තුමයට මං කොමක්ද දෙන්නේ ලාදුුරු රෝගීන් ලඟට කවරුවත් කිට්ටුුවවෙන්න ෙත් නෑ මිස්සරම දයන් වහන්ස මල් ලඟට ඇවිල්ලා. මිනිසු කෑම දැම්මත් මෙහ විසික කල ධනනි ලාදුරුට රෝගී ඟට ඒකාලෙ කිට්තුවෙේ ලනෑ ඇඟ කුණු වෙලා මැස්සෝ වානවා. ඒත් පාත්තරේ මෙහම දයාගනින් අරහතන් වහන්සේ මහා ගශව ම හරහතන් වන්සේ. ලාදුරු රෝගියයක් කකාහිට පුවාරටික මේහ මෑරන්. එහෙම පාතරට දැම්මක් එහෙම දානකොට කුණුවෙලති බැගිල්ලන් ගැලවිල වැටුණා. මහාකශ්්‍යව මනිද ඔහුට පේන්දම ඒ පිළිකන්න ඉඳගෙන කුණු වෙච් චැගිල් අයින් කරලා මනාසේ සක් දෙවිද සුජා දෙවඳන සමඟ පැමිණ එදා සුදා භෝජනය පාත්‍රයේ පුරුවල දන්දුන්නාද එදා යංසේ දානය වැළඳවාද ඒ විදිහටම ළහදුරු රෝගයාගේ ධානය වැළඳවා මහාංකශ්්‍යපමනිදු ක්‍රෙතරං විරාගීද දෙන් ඕගන මම කිව් බණ මෙහෙම බණ කියනකට අර බනාහිට මිනිස්සුන්ගේ එක මනුස්සෙන් නැගෙත්තා හාන්දුරේ මට පාසන යත්තේ නව මංහවෝ මකක්ද කියලා ඔය පාතරයට වැටුන්ඩ මේ ඇගිලි පහෙන් කොයි ඇඟිල්ලද බලාපංගුයේ කට හිතිච්චක දැන් අපි මේ අවුරුදු ගාන බණහනවා කවදාවත් සිතිල නෑ ඔහොම එකක්. බලන එකම බණ කහද්ද හිත යන පැත්ත අන්නවශ්‍ය දෙයක්. නමුද මේ මනුෂයා අදැන් කුලබ් වෙලා වගෙන ඉන්නේ. ඕනමන උත්තරි මංකව වැඩියෙන්ම කුණුවේ් චැඟිල්ල තම වැටුණෙකිව්වා. ආහාරි හාන්දුරණකෙවෝ. න්තන් හ එතකට ඒ මනුෂ්‍යයක් වුණු ්චැගිල්ලේ අතර වුණා ඇයිඒ ඔහු ටේ ගහෝනේ ඇයි ඒක ඔහුට හෝන සංසාරය අසත්්‍යයකපු නිසා අපි කියනවන අපි අනේ අපිට හිතිලවන්න හොම දේවල් කියලා හේතුව අි ධර්මට ආස කරන්න නිසා දැන් තේරෙනවාද එ එකම බණවලින් හිත වැඩ කරන පැති. ඊර පස්ස ස්සර කිව්වා මේ අපි එකේක මිත්‍යආදෘෂ්ටි ඊළඟට මේ ධර්මය අවබෝධ කරන්න බාධ පිණිස්ස පවතින මිත්‍යයාදෘෂ්ටි බෑර කරන්න. බැහැර කල්ල ධර්මටම ආස කරන්න. ග තමයි දම අබෝධ වේන කියලා ටවස මිනිස් වාද කරන්න ගත්තා. මතකතියාගණ්ඩ සතතියට ආසන්න කාරණය අවබෝධය මිසක්කා වාද කිරීමණ වී. තර්ක කිරීමන වී. මිනිස්සු විතන් නිසතතිය අවබෝධ වෙන්නේ තරක කල්ල කියලා. වාද කල්ල කියලා. වාද කිරීම තර්ක කිරීම අයිතිත් තේරවාද බුද්ධ සාාසනයට නෙවෙයි වාද කිරෙන් තර්ක කිරින් තියන්න මහයානය වෙනත් තාගංවල බමුණු මතවල අපටතියන්නේ තතාගතයන් වහන්සේගේ ශ්‍රී සත්තියේ වචනය අදාගන්න එක දැම්ම මෙච්චර වෙලා වචනෙන් කියන්නෙම කදද අනුබුදුමිහින්දු මහරත්තන් වහන්සේ. සත්‍යයේ සංකේතය රැගෙන ලංකාවට පැමිණ සත්‍ය ධර්මය දේශනා කළා. ඒ සත්‍යයේ ධර්මය අවබෝධ කරන්න නං සත්‍යය රකින්න ඕන. සත්‍යයට ආස කරන්න ඕන. අන්න ඒ සත්‍යයෙහි සමාධංකරවන්න ඕන. දැන් ඔයාලගේ දරුව ඔයාල සමාධංකරවන්නේ සත්‍යයේද? මොන සත්‍යයකද. අද ළමයා කැමැති වනා බන භාව නවක් කරන්න බණතිකක් අහන්ට පැමිණෙන්ද අද කැමැති වුණ නම් කියනපුතා විාග ලඟයින්නේ අනිමෝයා පන්තියන්ද. දැක්කද සත්‍යයට එන්ටපුගෙන හරෝවෝ හැටි ගානට ඒ කර්මය. ඒ ළමයිගේ සවම් පත්වලට ඇත්තක් කියනෙ එකක් ලෝකේ හහිෙනවනම් බුදුරජාන් වන්සගේ ධර්මයමයි. දෙවපියෝම මුල්ලලා ළමයිට සත්ත්‍යය ඇහෙෙනක වැලැක්වා. ඒක කර්ුමය කුමක්ද ඒ ළමයිගෙන් අවසානි තමන්ටම බොරුවහන්ට සිද්ධුවෙනවා. ළමයි යනේන තැන් අම්මල දන්නේ පච කියනෝ. පුංචි කාලයදලා බණහන්ට ගෙන්න්නක නාවනක් තේරෙන වයසිඳල බනහන්ඩ යොමු කලානක් ඒ ඇය පිින් පෞ් කියෙනක විශ්වාස කරනවා. ඇත්ත මේකයි බොරුව මේකයි මේකෙ විපාකය මේකයි කියලා විශ්වාස කරනවා. ඒ අ අම්මට බොරු කියන්නේ. තාන්තට බොරු කියන්නේ. දෙමවුල්පියන්ට බොරු කියල විනාසවෙච්ච තරුණ ජීවිත ගැන ඕන්න මේ පාර පත්තරේති නව බලන්න අරුන්දතිීගේ කතාවස්තුව. සෑම ඉස්කෝල් ළමයෙක්ම කියන්න ඕන. සෑම දෙමවපියෙක්ම කියවන්නවනු අරුද තිගි කතාව මේ පර මහමෙක පත්තර තියෙනවා. දෙමවුපියන්ට පච හලාහලා ගිය දරුවන්ගේ ඉරෙනවා. ඒ ළම ඒ තත්ත්ට ඇද දානෙ දෙමවඋපියෝමයි. අර පන්තර පලයන් මේ පන්තිට පලයන් අර විභාගේ මේ විභාග ලොක්කෙක්වයන් දොස්තර කෙනෙක්වයන් ඉන්ජනීර්වක්වයන් ලො මේ තයිකෝට් ඇඳපම් පිටරට පලයන්. ඒවම කියනවා එක්කෙක්ුවත් කියන්න නෑ පුතේ මනුස්වෙක් වෙලා උපදින් ඉතාමත් කලාතුරකින් සතරාපායිෙන් ගොඩේඉන්නේ කලාතුරකින් සතරාපයි මහගෙදරතරගනන්නේ සත්වයා පුතේ ආවපහුනන් ඒ සතරාපායට යන්ටපා. නිරයට නොවෙන හැටගෙන ගනින් තිරිසල් ලෝකට නොයන ැහැටගෙන ගනිින් රේත එක්වෙන් නැති හැටගෙන ගනින් අසුර ලෝකෙකට යන් නැති හැටගෙන ගනිින්. උගන්වන්නේ. උගන්වන්නේෑ උගන්වන්නේ විභාගයක් වරුණා වරෙන් පුදා යන්ද කියල ගිහිල්ල කරකවා කරකවා පොල් ගිරිය ගහනවා මේක විභාග පාස්වීවා කියවා. ළමයි හිතන්නේ ශේෂ කටයුත්තකදති පොල් ෙඩියක්ගහන්න ඕන කියේලු. ගේ පාර පත්තරේ තිබ්බා මතක නැද්ද පොල් ගෙඩි ගහපු ආචය මකිෙනකුට විච්ච වැඩක් උන්ද අතර පෝට සිල්ගන්නවා මොනවාර වෙච්ච ගමන් පොල්ගෙඩියක් ගනවා මිනිස්සු රන්්ඩුවටවුත් කියනවා කෑගහන්නක් ගහනක් පොල්ගෙඩියයක්ක් කියලු. ඉතින් නර නාකි කැහැතු ආච්චිට වැඩිය මිනිස්ු බයයි උන්දැගේ ඇති තියෙන පොල් ගෙඩියට පොල් ගඩියෙන් ගම වයකරගෙන හිතේ. ඊර් වස කුමක්ද වුණේ උන්ද මලා මැරිලගේ ලෙපදුනා අර පොල් ගහන ගලීම ප්‍රීතික් වෙලා උළුව තියනෙ පොල් ගහන ගලින් උඩට. මිනිස්සු ගහන ගහන පොලි වැදින්න ඔලුුවයි කොහොමද කරමය. ඉ ළමයි ඩුගන්නවන්නේ කරමය ගැනුගන්නන්න මේක කළොත් මෙහෙම වීගලෝ ගන්නන්න. සතතියෝ ගන්නන්නේ සතති අහන්ඩ සලස් වන්නේ සතතියේ ධර්මය කංවලට වැටිනොට බයයි කොල්ලො මහනවීද දන්න පින්ගතුන එහම මහනවෙන්න බළුවන්ද මහාසාරිපුත්ත මහරහතන් වහන්සේ ම මුගල්ලම් මහරහතන් වහන්සේ මහාන්කශ්්‍යප මොනිද දරාගත්ත කසාාවත එහෙම දරාගන්න පුළුවන්ද ආවල්ට ගියාට පුළුවන්ද. ඇයි මාහනවිච්චයි සිවුරු ඇරල යන්නේ ඉක් කසාවතිත් තේජස දරාගන්න බෑ. කසාවති ආනුභාවේ දරාගන්න බෑ. සිවුර දාල දුවනවා. ලේසිද මාහන වෙනවා කියන එක. ඒ නිසා බයව නමනි සමහන ව දන එක වචනයක් කියපු ගමන් එඒ චෙලහිතේ. ඉදවසන්න විවාහකයක් ටු ච්ච මන් ිහිල පණුරක් ගෙට ගහනවා. ඔන්න අන්තිම මිත්‍ය අ දෘෂ්ටියත් දුන්නා. පණුරක් ගෙට ගහන එකතුට ලමයි හිතන්නේ එහනම් මොනුවරි විසේෂ කටයුත්තක දී පණුරක් ගෙට ගහන්න ඕන. කියල ඔන්න යාද පඩුරක් ගෙට ගහනවා. ඒ පඩුර ගෙට ගහපු ගමන් දවාලික වෙන්න පුළුවන්. බෝධිය ළඟවෙෙන්ඩ පුළුවන් සෑයක ළඟවෙඩ පුළුවන් අනි වායෙන්ම එක භාරයක් නෙ සාමනුස්සිෙක් ගැට ගැහෙනවා මයි. නැතුව නෑ. කොහේ කළත්. ඒ නිසා තමයි අපි අංගුලිමාල මහ සෑයේ ඒ භූමිය පණු ගැටි ැහීම තහනම් කියලා අපි වෙනම දැනුවත් කරලා මිනිසුන්ටට කියලා තියන්නේ. පණු ගෙට ගහන්ඩ තහනම්. මොකද රුවන්ගලි සෑයේ මල්ලාසනවල අ වාල් කළවල කැටයන් වහලන පඬුරුවලින්. මහාසඇයට ගත් සතතිය හොයාගෙන නෙවෙී. මහාසෑයත් පිහිට ගත්තේ බුදුරජාණන් වහන්සගේෙන් නෙවෙයි පඩුරෙන්. එයා හොයන අයට පිහිට වෙන කට්්‍රිය වටය ඉන්නවා ඔන්න පණුුවට ගෙට ගැහවනම්. උනදැම් බාරයක් වෙලානේ. ඉතුර කොමද භාරයක් වුණේ මම අප පුතා විභාගෙ පාසවෙන්න ඕන නිළුම්මල් දාහක් පූජන් කරනවා. එහ නම් මේ බුදුරජාණන් වන්සිට මල් පූජා කරන්නේ බුදුගුණ ගැන පැහැදිලාද විභාග පාස්කරපුයකට අල්ල සද්ද ඇහ නෑ ඒක කොසලයක්ද අකුසල පාක්සිකයිද අටමහ කොසලයක් කුසලයක් එදකට බුදුරජාණන් වහන්සේට මල් පුදලත් අක්සොල පාක්ෂික විච්චි හැටි දැක්කාද ගන දෙනු කරලා ඒ පක්ෂයට වැටුුණ ඒ පැත්තට බරවුණාව භාරය කුණහම තියෙන දී තමයි ද මිනිස්ු කීනවනේ ම මෙහෙම දෙන්න ඕන මෙහෙම දෙන්න ඕන කියලා බහන් සිට මෙහෙම දෙන්නංකික කියලා මතකයි දර කද කුකුල් නඩුව කියල ඉසර තිබ්බි කවිපෙලක් කතරගම දෙයට බාන වෙනවා අපේ ගෙදර කුකුලා හොරුව එරැන්ගයා ගිල්ල කන්න ලව් කරලා කිව්වා මගේ කුකුලා නැස්ුවේකා දදෙන් නුමකි පාලු කලා කරගමද දෙ ගේ කොඩේ දන්න කුලෙක් ඔබහන්ස කොඩියන් පාලු කළම එකක්. අතාරින්ඩි පාමයක. මම හිගා කකා ගිහිල්ලා ලබන හාල්වලින් කිරිබත්වවෙල පුදන්නා. කාසි එකුතු කරලා ඒ හිංගාකකා ලෞපකින් මං පුදන්නා. මිනිස්සු භාර වෙනවා. කෙහෙවල්ල සමහර දෙේල් වල තිනෙ මම කොන්්ඩෙන් ගොම ගන්නම් ඔොහොම භාර වෙන්නේ. ැ හින්දු පිරිස භාරවෙන්නේ මම මෙච්චර දුරක් පයින් එන්නම් කෙලොවට පොරොන්දවත් දීල තමයි ඒ වැඩේ කරගන්නේ න අපි කියන්න ගෝක කරගන්න බැරිවුණ කියලා කරගන්න බැරිවිච්චගමන් ඔහු පනාදිනකොට ඔහුත් එ කට බලවේග බැඳිලා තියෙන්නේ හ ඉදිරිට ඇල්ල කියෙනවා මැරෙන්ඩිපා මකි නයදිය. මැරෙන්්ඩිපා මගේ නයදියන් ද මෙයා පැණ අඇදෑදන්නේ අර රූපි දකිනුටු බය වෙනවා ඇස් සුඩ්ඩේ යනවා දාඩිය දානවා හෝස්ගාලහුලම්ටිකයනවා. ගිල්ල උන්ලඟම උපදිනවා. ඉපදිලා කියනවා මම උඹ නිසාම බැඳුුණ. දැන් උබත් බැඳියන් ඔන්න ඉන්නර සෑය ළංඟහරි බෝධය ලඟහරි දේවල් ලඟහරි කවුරහරය ල්ල පණඩුරක් ගැට ගාන කල්ලන්නවා මොකට ගැටගහන්න බැඳෙනවා කැමැන්තෙන්ම යන්න ඇතිෙන්ද. ඇයි එයාට ඒ ලෝකෙන් පීදනයක් දෙනවා මම බැඳුනානම් උබත් බැඳයනින්. පැදිලෙන මම කිය එක. දෙක් අද භයානකකම. එනිසා කොච්චරනම් මහමෙවුණාවෙන් ඉස්සර කිව්වද. තුනුරුවන් ගුණ සිහි කරන්ඩ සත්‍යයේ ධර්මය සිහි කරඩ සත්තියෙන් ජයගන්න කියලා. තමන්ට යමක් ලැබෙන්ට තියෙනවන එක ලැබයි. ළමයිගේ යන් ඉරණමකට ළමයි අන්ඩ තියෙනවනගේ ළමයි යයි. හොඳ නැද්ද. බුදුරජාණන් වහන්සේගේ මහන්ස ඇයට මහබෝදිරරි ගිල්ල පහන්දල්වල අනන්ත ප්‍රඥාලෝකිට උපහර පිණිස බුදුරජාණන් වහන්සගේ පැතුරුන ගුණසුවඳට සුවඳ දුම්පුදලා බුදුරජාණන් වහන්සගේ පිවිතුරු ජීවිතයට පිවිතුරු මල්පුදල බුදුරජාණහන්සගේ පාරි සුද්ධ සිල්ලූ ජීවිතයට සිල් පැම්පු දලා බුදුරජාණන් වහන්සේ වදාහළ අමාධර්මයට මී පෙනයාදීපුදලා බුදුරජාණන් වන්සගේ සිරිපා කමල් ළඟ වැඳ වෙටිලා. සත්ව අතාවත් දළදා වහන්සේ ගිස් පරස වීගෙන නිකිත්තුූ රතන සූත්‍ර ආදී සතතියේ සත්‍යයක් ක්‍රියාව රථන සූත්‍රයේ සධ්‍යායනා කරලා බුදුගුණ බලය සත්‍යක්‍රියන් කළ ළමයට සිත් පැතුවොත් නරකද. නරකදේවා. ඟදී අපේ ඥාති කෙනෙකුත් රෝගියවුණ පිළිකා රෝගයක් හෙදලා. මට කිව මංකු අංගුලි මාල සයට ඉන්ද. ඉදා මමත් අංගුලි මාල සැයි හිටියා. අගුලි මාලෙස් මහා සෑරජජුන් වන්දනා කරලා සෑයට ගිතෙල් පූජා කරලා පැම්පූජා කරලා පිරිත් කියලා සත්‍යයක් ක්‍රියන් කරලා. ශ්‍රීවන්ත අටනමක් සරුවච ධාතුරනම් සෙලා හතරස් කුටුවයි වැඩසිටින අංගුලිමාල මහන්සයි. බුද්ධානුභාවී තිබිෙන බව සත්‍යයයි. දෙව්ලොව දෙවියන් විසින් වදිිනාලද්ද දහසක් අංගුලිමාල මහසෑ රජුන්ගේ ශ්‍රීධාතුන් වහන්සේලා දහතු ගරබී වැඩසිටිනු බව සත්‍යයයි. දේවානු භාවය මේ සෑය පුරා පැතිරී ඇති බව සත්‍යයයි වටිනා බෙහෙත් අවෂද සෑ ගරබේ නිදාපිත ඇති බව සත්‍යයි අපගේ ගොුරු දෙවිඳුන්ගේ සත්‍යයේ දහම්පචාරයට ලැබුණ දායා දෙයක් අංගුලි මාල මහා සෑය සත්‍යයයි මේ සත්‍යානු භාවින් මේ රෝගියන් සූපත්වේවා සූපත්‍රී වකල සත්‍ය ක්‍රියා කළා පඩුරු ගැට ගැවිවෙත් නෑ මෙහෙම වුනොත් මෙහෙම කරනවා කියලා බාරවනෙත් නෑ ඔයල කියන්නේ ඊඟත ඊළඟ පාර මේ රෝගීච්චෙක් කරන්නයට සියලු රිපෝට් නෝමල් ආයයා සාවාන්‍ය විදියට ඔක්කොම එයාගේ පරීක්ෂණ වාර්තා භාරෝණේ නෑනින් සත්‍යයසිහි කළා. අපි දුල තියෙනෙක් ුත් නෙවී. සෑඒ සත්‍යය රහධන් වහන්සේ ලාගේ සත්‍යය. අර ගෑල්ලමෙක් ලිවමක්්‍යවල තිබල ඒක පත්තරය අපි දාලා තිබ්බ මේ කෙල්ල ගොඩාක් ඔය පෝන්වලට ඇබබැහි වෙලා. මේ කෙල්ලගේ ඇගෙන් ප්‍රෝජණ ගන්වා අමනුස්සේ ක්‍රාත්‍රය නිදාගෙනඉන්නවටඒ ඇඟට බරවෙන අමනුසේ උදේ වෙනකට සැඟට හරි බරයි. කවුරත් එ එක හිටිය වගේ එකට ගැන කලුකුමරදෝසි කියලා මෙය කිහිප හිටාවත් දැකල තියෙනවා මේ කලුපාට ඡායාවක් තමල් ලඟ ති එෙනවා ඉට පසේ දම්මයා දවසක් ්‍රේදක දාගෙන ඉන්නකොට යසෝදරා මහ රහත් තෙරණියකි බඹසර ජීවිතය පිවිතුරුකම ගැන ඇහුවා ලොකු පැහැදීමක් ඇතුවුණා අවුරුදෝ හස්සියයක් එක ඇන්දේ බඹසර රකෙමින් ස්වාමියා සම්ග හිටපු බව. අසංකේය හතරක් කුමරි බඹසර රැක්කා විවහවනොත් පතිවරතාාව රැක්කා. එත්තරම් පිරිසුද්වෙවී ආපු විස්ත්‍රී රත්නය වනාහි ජසූදරා මහරහත්තරණයයි. මෙැහැ ගොඩාක් පැහැදිලෙහිතයේ. දවසක් ඒවාගේ හැඟට කලූපානට චාාව ගොඩ වෙනකොට යසෝදරා රහත්තෙරණයේ කාන්තෙන් මේ බ්‍රහ්මචාරය උත්තමාාවිය බව සත්‍යයයි. සසරේ පතිවරතාවරැකි උත්තමාාවිය බව සත්‍යයයි. යසෝදරා රහත්තෙරණේගේ පිවිතුරු බව සත්‍යයයි සත්‍යය සත්‍යයයි මේ වුවදුර දුරුවේවා කෙළ හිතුවා. ගින්දරකට දාපු පිහාට්ටක් උනුවෙලා යනවගේ දැනු ඇග තුළෙ මොනවද උනුවෙනවා. වීෂ වුණ ඇ ඇත ටරාමනුසයා අද වෙන්නක්වත් ඇඟට අමනුෂ්‍යයනෑ සත්‍යය ආශ්ච යෙද්දුටු ඇ එදා ඉඳල බ්‍රහ්ම චාරිී තමන්ගේ ප්‍රශ්නය සත්‍යයේ බලින් විසඳ ගත්තා. ඒ නිසා පිවතුනය අනුන් රැකි සත්‍යය ආනුභාවේ එසේ නම් තමන් රැකි සතතිය මං අවුරුදු විසි එකක් මහමෙවුණාවට බණහන්තාවේ. ධර්මීට තියෙන ආසාාවෙන්ම බව සත්‍යයයි. මං යම් දවසක මහමෙවුුණාවෙන් ධර්මය හන්ඩාවද. මං ධර්මයටම ආසාාවෙන් ආපු බව සත්‍යයයි. යම් දවසක මට තේරුණාද සතතිය රැක්කොත් සත්‍යය අවබෝධ වෙන්නේහි කියලා. අන්නඉදාඉදල මං බොරුවක් කරපු නැටි බව සත්‍යයයි කියලා. මැරන මොතතිත් හිතාගණන්නඩ ඇත්තන්. සත්‍යය ගැන හිත හිතාම මැරෙන ඔහු හෝ ඇය සත්‍ය අවබෝධ නොකරනවා කියලා කියන්ඩ පුළුවන්නේ කාටද ඉස්සල්ලාව කරන්න සත්‍යට ආස කරන්න ඒ තමයි මේ ධර්මට ආස කරන්න. ඊළඟට සත්‍යයට ඒ සත්‍යය ධර්මීමම නැවත නැවතහඬ කනයා වැඩ්ඩි පුරහන්නේ සතතිය. ඊට පස්සි කරන්න සද්‍යය බුරුදු කරන්න බොරු කියවෙනවුට වලක් වගන්න බොරු කියවෙනවුට වලක් අගන්න අපි පංවතුනිම යුග ගොඩාන් වෙනස් වුනා සූතර දේශනාවල තියනවා සමහිට සනංකුමාර බ්‍රහ්මරාජයකේනවා අහවල් නඟරෙන් මැරිච්චායකෙන් මෙච්චර ප්‍රමාණයක් රහත්වෙල හිටියා. පන දෙනෙක් අනාගාම වෙලා හිටියා පනස් දෙනෙක් රහත්වල හිටියා ඒත් සකදාගාමි විච්ච අනාගාම විච්ච ප්‍රමාණය මට හරියට කියන්න බෑ මට බයහි බොරුවක් කිය වී කියලා. ගානක්වත් හරියට දන්නතුව කියලා නෑ ඒ යුග. වට්ටියක තියන්නේ මල් සීයි න දන්නව අනම් මල් සයයි කියලා කියන. ඇත්තම් මල් ගොඩක් තියෙනවාගේ නොවිශක්ක ගාන කියන්නේ අද අපි මේවාගේ සෙනගත් දැක්වමන් අද බණහන්ට හාර පන්ධහක් ඇවිල හිතියා කෙලග නවානුමාන කරලා ඒවාගේ වචනයක් වත් සත්‍යය අවබෝධ කරපු යුගයේයගේ කටින් පිට න්නෑ පැහැදි හිදමන් කියන එක එහම යුගක නිධරමය අවබෝධ කළේ ආදම අපි කෝච්චර රෝල් ධනවාද දුටුවාද අපගේ අඩුපාඩුව පින්වතුනී සත්‍යය රකිෙන කෙනාට සත්‍යය අවබෝධ වෙනවා කියන දහන් කැඩපත ඉස්සරහතියාගන්න තමා දෙස බලන්ඩ එතුඋට තමාගේ අඩුපාඩුව පේනවා. ඒ කන්නාඩි ඉසරහැටට ගේන්නේෙ ඔබව තවන්ඩ නෙවෙයි අඩුපාඩුව පෙන්නල හදවන්ඩ ඔබට තරහට නෙවෙයි එනිසා මේ සත්‍යය රකිීන කෙනාට සත්‍යය අවබෝධ ඉනවා කියෙන වච්චනය. ඔබට මේ දේශනා කළේ ඔබෝ තවන්ඩන වී ඉදිරියට ටික ටික හරි සංවරවෙන්ද. මේ සත්‍යය හාපු ගමන් ආස කරනවා ඇත්තනේන්නන් කියල හිතෙනවා. මේ සත්‍යය රැක්කොත් යම් දවසක ඒ සත්‍යය විසින් කරන්නේ අසත්්‍යය සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඔවුද නැද්ද. සත්‍යය රැකපු ගම ඒ රැකිෙන එක පිම්බලෙන් යම් දවසක කරන්නේ අසත්්‍යය සම්පූර්යම නැති කරලා ඕට සත්‍යය හවබෝධී ලබා දෙනවා. එ නිසා සත්‍යය වූ ධර්මය ඇසීමේ අහනිසන්සේ යයි සත්‍ය වූ ධර්මය අහන්ට පැමිණීමේ ආනිසන්සේ යයි. ඊළඟට සත්‍යය රැකීම අපගේ ගුරුදයෝත්තම පින්හල් ලොකුස්වාමන් වහන්සේ. ලංකාවෙන් මිත්‍යාව දෘෂ්ටික අදහස් හැම තැනම පැතිරිල්ල යද්දී උන්නහන්සේ ජීවිතයේ දෙවෙනි තැන දාලා මේ අසද්‍යයි ප්‍රැවටන්ඩිපා කියලා ජීවිතයේ දෙවෙනි තැන්ට දාලා රැක්කේ කුමක්ද. ජීවිතයේද රැකේ සත්‍යයද සත්‍යය. ඒ සත්‍යය රකින කෙනෙකුට යම් දහමක් අවබෝධ වෙන වනම් උන්හන්සට ධර්මය අවබෝධ වේවිී ජීවිතය රකින්ට සත්‍යය වැහුවොත් ජීවිතයේ යැයි එක එක ජීවිතවල යැයි සංසාරයේ අවබෝධ වෙන්න සත්‍යය ඒකනි සත්‍යය සොයාගෙන ගිය මහබෝධි සත්‍යයෝ සත්්‍යය ඉදිරියේ මරුකත්ත කටට පැන්නේ එනිසා හැදිද එ නිසා අද හිතට ගන්න මම සතතිය රකිෙන කෙනෙක් වෙනවා කියලා සතතියට ආස කෙනෙක් වෙනවා කියලා දරුවන්ටද සතතිය දෙන්න ඇත්ත කියල දෙන්න තව අම්ම කෙනෙක් ලියවමක්කවල තිබ්බා ඒ අම්මා ධර්මය ඉස්සරි දල මහම ුනෙන් අහනවා මනුස්්‍යය බීගනෙනම බීබද්ධෙක්වෙදට ඒ අම්ම හිතුවා බේබද්ධෙක් වගේ මිනිහෙක් මට ලැබුණේ මමම කරපු සංසාරී කරුමයට. ඇයි පින්හතුන බලන්නකෝ මහා බෝධි සත්වය වගේ උත්තමයෙකි ලබෙන්නේ සිද්ධහත් කුමාරයා වගේ ඒ විද්දිහටම පින්තියන යසෝදරාට නෙවෙයිද යසෝදරාවගේ බිරිඳක් ලැබෙන්නේ ඒ විදිරම පින්තියන බෝධි සත්වයට නෙවෙේ ද? හමන් සුදුසු කෙනානේ තමන්ට ලැබෙන්නේ. එනිසා ඔයාලට ලැබිච්ච මහත්වයක් ඔයයාට සුදුසු මහත්වයක්. නු සුදුසු කසා දෙයක් නෑ. අම්මල කියේනවා නුසුදුසු තැනකට දුන්න කියල නැත කරමෙන් ඇට සුදුසු තැනයි. කරමෙන් ඔහුට සුදුසු බිරිඳයි. සුදුසු අයට ලස්සනට පොරොන්දම ගැලපිලා. තමන් එයා තමාව බඳින්ද කැමැතිනම් තමන් අත්ත්යාට කැමැතින නැත අලුතෙන් පොරොන්දු බලන්ද මේ දෙන්නාගේ විවායේ සිද්ධ වෙනවනම් ඒකම තමයි කරමෙන් ගලපපු පොරොන්දම. සංසාරයේ තමන් අන්නයට කුණුහරප කිය කියා කන්දුුස්කිරියාවේ බැරිවෙඩ. කන්නට නිහඩතාවයක් නැතිවන්ට සංසාරි තමන් ගන්නට සැරදාල තියෙනවන බැඳපු ගෑනගේ කට කචකචගාන එක ස්වාමයාට වලක්වන්න බෑ. තමන් බිරිඳක්ව ස්වාමිය අල්ලේ නටවල තියෙන වනන්. බේබදු මිනිහගින් තමන් විදින දුක්කන්දරාව ඇහට වලක්වොට බෑ. සුද්දුස්සයේ ඔය කසාදය. ඇ හිතුවා සුදුසු විනිහ මේ දැන් ලබිල තියන්න්නේ බී බද්ධෙක්. කට්ට වහට බීග නැවිල වම්මනය කර කර ඇදී ඉන්නවා. නෑ මොකද කළි කෑමේක වතුරේක ඔක්කොම මේ සිතියල වහල දැන් තියෙනවා මිනිහ බීග නාරයෙන් එනකුට ඉක්මට පිළිකාන්නයෙන් ගිහිල්ල කේල් පඳුරු හැගේෙනවා. මේය බීල බතුකාල බිම හලාගන වතුර හලල බත්හලල ල්ල ඇඳද පෙල්ල එනවා. මෙනි අට නින්ද කියා කෙල්ල දෙනගන්නකොට උන් දැවිල්ලා පැදුරද්දාළ බුද්ධ ගන්නවා. කෙල්ලෙ කටිය ගෙදර කෙල්ල ටිකක් ලොකු මහත් වෙනකුට කෙල්ලග කට සැරයි. තාත් අතක රණ්ඩුව තියනවා. බීල ඇන්න පම්ඹ කියලා. මෙච්චර කාලයක් මේ අවුරුදු ගානට ඒ අම්මා ස්වාමියත්ත කර්ඩුවට ගිහිල්ල නෑ වචනයක් කියලන. ඒ අම්ම ලියවමක් එවල තියෙන්නේ මගේ කෙල්ල නවත් අඩ බෑ මට මම කිව්වට ඇ අහන්නෑ දුවෙක් තාත්ත කෙනෙකුට සැර කරන කරමය ඇයට එනවා කියලා මං කිව්වට පිළිගන්නෑ ස්වාමීනී මෑ හදාගන්නේ කොහොමද මට ස්වාමිය අනුවේ ප්‍රශ්නේ මගේ දුව රැස්කරගන්න පාපය අම්ම කෙනෙක් විදිට මම එක හදන්න ඕන මෙෑය නැත්තන් ආපව් සතරපයට යයි. එල් ලියුම් අවසංකරල තියෙන්නේ ඔබවහන්සේල්ලාට මගේ වචනයෙන් හරි අපහසුවද වුුණන්නන් සමාවෙන්ද ස්වාමිහිනී ගිහිගෙදර ගිනිසැර උබවහන්සේල් අට වැදිින්ට නං එපා. එහෙනම් ගිහිගෙදර ගිනිසරක් තියෙනවා. ගිහිගෙදර ගිනි සැරක්තියෙනවා. ඒක වැදෙන්ට නන්න පාග සමාරයි පල්ල ගැටියව ගින්දරට පයිනවා මොනෝ කරන්නද ඒ අම්මා ධර්මය හිටපුනි සබේරෙනෝ ඒ අම්මට ය ස්වාමිය අගේි චරිතය යගි චරිතැයි දෙකක් ඇ ගැලවෙනවා දැක්කද තකට තකේ අන්ඩ පා ස්වාමයයක්ත් එකක බිරිඳත්ක මේ ඔට්ටු එනේක රන්්ඩු එනේක කෑකොස් සංගානයක දරුව ඉදිරියේ නොමනා වචන කියන එක මේව නවත් අන්ඩ. සත්‍යය පිළිගන්්ඩ කර්මයේ පොරොන්දම ගැලපුනාගේ. කර්මය පොරොන්දම ගැලපුනා කියල සත්‍යය පිළිගන්ඩ. ඒ නිසා සත්‍යයට ආසකරන සත්‍යය පිළිගන්න දරුවන්ට සත්‍යය කියල දෙන අයි බවට පත්වෙන්න. මාලුවන් දකිද්ද දරුවන්ට කියල දෙන්න පුතේ මාලු ලස්සන වනාට මේ මාලුන්ට දිවක් නෑ. තිත්තරස ඇඹුල් රැස කහටරක්ට පැනිිරස මේ මාලුන්ට දැනෙ නෑ. ඇයි්දිවක් නෑ. පුතේ දිවක් නැත්තේ සංසාරි බොරු කියපු නිසා. මේ මාළලුවෙක් කියලා උපදින්නේ සංසාරය බොරු කියන අය දරුවන්ට සතති කියල දෙන්න එහෙමනෙම අම්මල කියැන පුති මේ සාරි ග අප්පි හරි ලස්සනයි. අර ම අමුදදු විදිහයට මාළුව හඳන්නල දෙනවා ළමයි යාසයි බොරු කියපු එකේ කර්මයේ විපාක වඳනුවට ආසයි සත්‍යයට ආසනයි. සත්‍යයට ආසනෑ ඒ නිසා දරුවන් සත්‍යය දෙන්න අනාගත පරම්පරාව බේරගණ්ඩ ප්‍රෝෘතිවලට ඔබට ඇහුණොත් කුඩු කිලෝද දහ ගංජ කිලෝ පන්දක් මෙච්චර හමුණ මෙචර හබුණ කියලා ඕවගෙන් රොටී පුච්චා නෑනපින් වන්නේ ස්වල් පේස්වල්පේ නමුත් තැනින් තැන බොනවානේ. කියවන්න කෙල්ලො මේ මත්පෙති බීලා විනාස වෙන හැති කරන ගරිුවරයක්ක් ට ලිපියක් ඇවල තියෙනවා. ස්වාමිනිි අපි පන්ති ගෑනු ළමයි පෞද්ජ ලිපි ඇවිල්ල කියලා තියෙනවා කියනවා. මටනං හදන්න අමාරුයි ඒතමයි හයවසරින් දලම කෙල්ලු බොනවා කියලා මේ කොළොම් පැතිවල. කොළඹ හොරන්න පානදුර ගාල්ල මාතර අයවසර කෙල්ලු කිය තියෙනවලු පෙති බනවාකය. මත් පෙති අරුන්ද තිගෙ කතාව මහම එක පත්තරි කියවන්න කෙල්ලන්න වෙන දේවල් ඔතනින් බේරගන්නක් කොහොමද හොඳ පඩියක් තිබිලා හොඳ ගෙවල් දොරවල් යහනවාන තිබ්බා කියලා ඇතුලේ සැනසිල්ලක් නැත්තම් මොකටද එඒ නිසා ළමයිහිට කියල දෙන්න ලොක්කෝ වෙන හැටිනෙවෙයි සැනසිල්ලි ජීවත් වෙන හැටි සත්‍යයේ ජීව සත්‍යයේ ජීවත් වෙන හැකිී ඔය ළමයි ටැස් වලට පෙන්වන්නට රම්මලි මහ සෑය කොයි ළමයිට පෙන්වන්ඩ ජයිසිරය මහ බෝ සමිදුන් දෙස සංවරෝ වඩින සඟරුවන පෙන්වන්ඩ ධර්මාශනයේ දහම් දෙසන දේශකයාණන් වහන්සේ පෙන්වට ඒහි බණපද සවන්වලට අහන්ට සරස්වද එතකට අම්මලාගෙන් තාත්තලගින් වෙන්න ඕන යුතුකන් දරුවන් ඩිෂ්ට වෙලා හරි මඟට යවලා අද දෙ අවවාද දෙන්න පුළුවන් දෙමවපිය අඩුයි තමන්ට හරියට අවවාදයක් අනුශසනවත් දෙන්නට බැරිනම් ඒ අවවාද අනුශසනාව දෙන තැනට ගිෙන අන්ඩ පැහැදිලේද සත්‍යය ගෙන එක ළමයිට හුරු කරවන්ද ගෙදරින් තාත්තගේ පවසකෙන් හොරකංකර කලාට පස්ස හොරගංගරුපිගෙනවී ලොකුම වැරද්ද ලොක්කුම වැරද්ද විදිට පෙන්න්න එපා ඕරකංකරපුයක ලොකුම වැරද විදිහට පෙන්නමකක්ද මම ගත්තේ නෑ කියල බොරුවක් කියපයකට කනහරා පහරක් ගැහුවත් ගහන ගමන් කියන්න ඔඹ හොරකංකරුපෙ කරනවී ගහන්නේ බොරු කිය්පකට පැද බුද්ධ ශාසනයේ හා විශාවල වැරද්දක්කර වූ භික්‍ෂුවට්කට නමුත් බුදුරජාන් වන්සේ සමාව දුන්නන්නේ ඇත්ත කියවපු නිසා. විවුෘධ විච්ච නිසා. බුදුරජාන් වන්සේ දන්නවා වෙන වැරද්දට වැඩිය සත්‍යය ප්‍රකාශ කිරීම නිවනට ළඟයි ඒ කියලා. පැහැදිලිද එනිසා ඇත්ත කියන පිරිසක් බවට පත්වන්න. බොරුවට තැන දෙන්න පා. බොරුවට ආස කරන්ඩිපා, අසත්්‍ය ධර්මහි පස්ස වැටින්ඩිපා සංසාන පුරුද්ධටයයි. එනිසා සත්‍යය රකින සත්‍ය අවබෝධ කරන සත්‍යයට ආසකරන පිරිසක්වෙෙන්ද අනුමුදු මිහිදු මාරහතන් වහන්සේ, භහග්‍යතුන් වහන්සේගේ දෙතිශමා පුරුෂ ලක්ෂණවලින්. සත්‍යයේ මහා සංකේතිය වූ උරණ රෝම දහත්තුව රැගෙන. මිහින්තලාවට වැඩමකොට සත්තියේ ශරී සද්ධරමේ දේශනා කළා. මිහින් තලාවෙන් ගලා බැසූ සදහන් ගඟුලැල්ල තමයි සත්්‍යයේ ධරමය. මිහින් තලාවෙන් පෑයු හිරු මඩලෙන් විහිදුන රස්්මය තමයි සත්තියේ රශ්මය. මිහින්තලාවෙන් පෑයු පොසුන් සඳින් විහිදුන සිසිල් සඳකැන් තමයි සතතියේ සිසිලෙස. මේ නිසා සත්‍යයට ආසකරන අය සත්‍යයට ළඟයි. අනුබුදු මහිදුු මහරතන් වහන්සේ ුවපපුරාටවක පිරිනිුවම්පා වදාලා. මේ ලක්දරන පුරාවට පිපී තිබුණ මල් රක්ෂවල ඒ සියලු මල් බිමට ඇදහැලුණම්. මෙිහි මඩල තොටිල් ලංසේ කම්පාවනක් අකාල්ල මේ ගේෝ ඇදැරුනම් දෙව්බෙර පැළී ගියා. ආකාසේ විදිලි කෙටුවා සිංහල මහ රහතන් වහන්සේලා බිහි කළ සිංහල රටේ සිංහල රහතන් වහන්සේ ලාගෙන්ම තූපාරාමි විනේ සංගායිනා කළ භාග්‍යතුන් වහන්සේගේ පත්කඩේ අතුරා සැදූ මල් ආසනේ සෑය බෝධිය වෙහෙර නැමති කොසුමං තැබු සඟරුවන බිහිකර වූ ශ්‍රී සද්ධරමය අනාගත පරම්පරාවට දායාද කළ අනුබුදුම හිදු මහරාතන් වහන්සේ. නිධානයක් පෙන්න්න නොවගේ භාංග්‍යතුන් වහන්සිේ වැඩහිටුපු තැන්පෙන්නු කැලයේ සැඟවී තිබුණ මියුගුණු සෑයේ විස්තර කියාදුන් ත්‍රම්මලි සෑය පිහිටවන්ට ගල්කුලන සිටවූ අනු බුදුම හිදු මහරහතන් වහන්සේ. අපිට ධර්මේ දායාද කරපු අනබුදු මහිඳදු මාරහතන් වන්සේ ආපහු විවර නොකරන්ත දෑස් පියවා ගන්නකොට ආකාශය විදුලිකටවා. අතොරක් නැතුව පැමිණි ජනී ජනයාගේමිහින්තලේ තෙත්වී ගියා වැටන කඳුලින්. මිහින් තලේ තෙත්වනා කෙන මිනිසුන්ගේ කඳුලුවලින්. වල්ලු කඩාගන මිනිස් වැඩුවේ. මෙහිඳු මාරාතන් අස් කිශ්‍රී දේහය මිහිඳු පරුවතයෙන් පහලට වඩම්මල අනුරාධපුර පංචම අම්භමාලකයේ තැන්පැක් කල දින හතක් උපහර පූජ්ජාව පැවැත්තුවා. දේහේ වැශීයනතරම් මල් කඳු ගොඩ ගෙසුුණ. මිහිදුු මහරාතන් වහන්සේට අතිසයම් ප්‍රිය කළ දෙවිවරු ආකාසියෙන්. මල්වරවා වැස්සෙ ව්වා. තූපාරාමේ වටා පැදකුණු කරලා මෙන්දුු මාරත්තහන්සික ස්ත්‍රී දේහය ඉසි භුංගනය කියනයි භූමේදී ආධානය කළා. පුරාටවක දවසේ වත් මාසෙයි. සංගයා වැඩවසන සෑම වෙහෙරකම ධාතුන්හන්සෙල්ලා තැන්පත්ව වන. ධාතුන් වහන්සේ ලාගෙන් අඩකටත් වැඩියත් එවකිම භශමාවසේ සත් තැන්පත් කරලා. මිහිදුු මාරහතන් වහන්සේ සත්‍යයේ සංකේතය රැගෙනා ඒ අශත්‍රවංක මානිික්්‍යයේ තුළ නිදාපිත ඌන රෝම ධහතුව තැන්පත්ව තිබෙන ඒ සොඳුරු පරුවතයේම කෙළවර මහිඳු මාරහතන් වහන්සගේ සැෑය හැදුවක්. මීන් තලාව ඇතට පේනකොට විශාලෝපේන සෑය සත්තියේ ඌරණ රෝම ධත්වූ තැන්පස් සෑයයි. මෙිහින් තලේ මහිඳු මහරතන් වහන්සේ වැඩිය තැනට කලින් ඇතට පේන්නේ සතතිය. එතනම තමයි මිහිදු මහරහතන් වන්සකගේ සෑයත් පේද සැලැස්ව දෙැන් ගරා වැටිලා. දෙදස් විස්සේ ඔක්තොම්බර විසිතුන මිහිදුපුරාටවක. උතුන් සෑරජාණන් වහන්සේ ඉදිකරන්නට නැවතත් මුල් ගල් තියෙනවා. ඔබටත් හැකිවේවිී ඔබගේ අතින් අනුබුදු මිහිඳදු මහරත්වන් වහන්සේට කෘතගුණ දක්වන්ට ගඩුලක් අරං්යන්ට වැලි ටිකක් අරංයන්ද දාසෙක්වාගේ දාඩිය සලාගෙන ඒ සෑයට දාසකන් කරන්න්න ඔබාස කරන්ට ආස කරන්න අපේ ඇස්වල කඳුලු වියලපු මහරහතන් වහන්සේට දාඩියෙන් මහන්සයෙන් දාසකංකර කර උන්වහන්සේගේ වෙහිර හදන්ඩ එකතුෙන්ට කොහොමද කරන්නේ කියලා ඉදා පින්කම දවස විස්තර කරයි. අමතක කරන්න නං එපාම අතක් උත්සගන්න පුළුවන් පොඩිය එකෙක් එන්න අනන් ඒ පොඩියකාගේ අති නොත් ගඩොල් කෙටයක් ගිහින්තියන්ට ඒක දරුවට බොහෝ කාලයක් හිතසුව පිණිසු පවතිනවා. මේ ශ්‍රියලු සදහම් නගරේ දොර විවුෘත්ත කළේ මිහිඳු රාතන් වහන්සේ දොර ඇරිය කෙනා අමතව කරන්නට එපා. කෙලෙහි ගුණ දක්වන්න ඒ සතතියේ පිහිටන්ඩ තබන තබන ගඩුලක් පාසා ගෙනියන වැලිකෙටයක් පාසා දමන වතුර ටිකක් පාසා කරන මෙහෙයක් පාසා ගත වෙන තප්පරයක් පාසා ඔබවන්සේට මෙහි කරලා රැස්වෙන පිනෙන් සත්‍යයම අවබෝධ වීවා කෙළෙහි තන්න මං මේ පිංකලේ සත්‍ය වශයෙන්මයි කියලා ඌරණ රෝම දහතු සෑයළඟ දනින්නමා වැඳවෙටින්ද සත්‍ය අවබෝධ කරන්නම පතන්ඩ ඒ නිසා අනුබුදුම හිඳු මාහරාතන් වහන්සේට උපහාර පූජා කරන පින්කමට ඔබට සම්බද්ධවිටල බේවා විශේෂෙන් සත්‍ය අවබෝධ කිරීම පිණිස සත්‍යය රැකීමේ භාග්‍යවඋදා වීවා. අප කාන්ටත් උතුන් චතුරාරී සත්‍යය ධරමයම අවබෝධ වීවා. පින්වතුනී මේ උතුම් ධර්ම දේශනාව පටිගත කරල්ලා ශ්‍රද්ධහ රූපවාහනෙත් ලක්විරු ගුවන්මුදිලිත් විකාශනය කරවන්ඩ දායකන්ත්‍රී දරන්නේ, ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් කාලිංග හේරත් මහත්මයා, නිරෝෂණී මාපා මහත්මය චේතනී දේනය සහ වෙනුක පුතාවිසින්. අගෝස්තු මස විසිෙක්විනි දිනට හැත්ත එක්වන ජම්මදිනයේ සැමරු නිරෝෂණී මහත්මේගි මෑණියන්ට. අගෝස්තුමස න නවන ජම්මදිනය සැමරු සිත්මී දිලංගා දියනයට නිදුක් නිරෝගී සුප්‍රාර්තනා කරඩයි මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. සත්‍යය රැක්කොස් සත්‍යය අවබෝධ වෙනවා. කියන සත්‍යය බණපදයේ දේශනාකරපු පින් බලයෙන්. ඒ උපන්දින සමරණයේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දිීර්ගායුස ශාසන පිහිත සැලසේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදං වීස් ගෞතම බුදුසසන රකිත්වා. ඒවාගේම මේ උුතුන් ශ්‍රී සද්ධරමය අපිට දේශනා කළ කෙලෙහි ගුණේ ආනුභාවය අපිට කියල දුන්න අපගේ පරම පූජනය ගුරුදදිවිඳු. සත්‍යයේ ධර්මේ අපිට කියල දුන්න අපගේ ගුරු දෙවිඳුම් නිදුක්වේවා නීරෝගවේවා සූපත්‍රේවා. දීර්ඝායෂමලබත්වා. පින්වල් ලොකුස්වාමන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංගරත්නයට අනගාරිකා මෑනිවරුන්ට පැවිදි අපිචක දරුවන්ට සත්‍යයම අවබෝධ වීවා. එවගේම පිින්වත් ඕස්ටේලියාව යි පදදිංචි කාලිංග හරත් මහත්මය, නිරෝෂණී මාපා මහත්මිය, චේතනී දිය නිහා වෙනුක පුතාට ඒ පවුලේ සියලු දෙනාට දෙපාර්සවයම දෙමවුපියන්ද අකුරුකර වූ ගුරුවරුන්ට මීපින් අනුමෝදංවෙත්වා අනුමෝදංවෙත්වා. ඒ ඇත්තන් තත් පරම පිවිතුරු සත්‍යය අන්නයට ධර්මදානයක් වසෙන් බෙදාහැරීමේ පිම් බලය. චතුරාරී ශත්‍ය අවබෝධ කරන්ටම හේතුවාසනා වීවා. ධර්මේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් පොල්ගවල මහමෙ වුණ භාවනා අසුපී උපස්ථාන කමිටුවේ සහ වෙනත් තරුණ කමිටුුවල්ල සියලුවම දෙනාටත්. සංවිධානයට උපකාර කරනු සියලු දෙනාටත් පින්සිදවේවා. මෞ්ද දෙමවපි ඥාති බන්ඳු මිත්‍රාදීන්ට ලොකුකුඩාශියල් දෙදනාට පින්සිිදවේවා. ඒවාගේම දම්පැන් දෙන ගිම්පස පූජා කරන සියලු දෙනාට පින් සිදුවේවා. සව් පසෙන් උපස්ථාන කරන සියලු දෙනාට පින්ිද වීවා. අපි කාටත් සත්‍යයේ ශ්‍රී සද්ධරමය. අවබෝධ කර ගැනීමට සත්‍යය වචන රකින්ට සත්්‍යය පොරොන්දු රකිින් ඒවර්ගේම සත්‍යය ජීවිතයට ගලපාගන්ට වාසනාව ලැබීවා. අසත්්‍යයකට අපි හිත මොහොතක්වත් නොනැමේවා. චතුරාරි සත්‍යය ධර්මය අවබෝධ කරන්්ඩම, මේපින් හේතුවාසනාම වේවා.